തീർച്ചയായിട്ടും എത്തിവരാൻ കാരണമായി. അതിനെ අපි ජාන්තමාත්මයා අද එතුමාගේ මේ වටිනා කාලය ශ්‍රමය මිදම් කරලා අපිට විස්තර කරලා දෙන්න යන්නේ ඉතාම වැදගත් අපි සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙන ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ ද්විතීය පඤ්ඤාසිකයේ යමක වග්ගය කියන කොටසේ මේ සූත්‍ර දේශනාව තියෙන්නේ. අත් වශයෙන්ම මේ සූත්‍ර දේශනාව අපි සියලු දෙනාටම අපි මේ අධ්‍යාත්මික ගමන යෑමේදී අපිට ඉතාමත්ම වැදගත් වෙන සූත්‍ර දේශනාවක්. මොකද අපි මේ ගමන යෑමේදී අපි මේ සංසාරයෙන් එතර වීමට අපි මේ ධර්ම උත්සාහයේදී ඒ අතරමැදදී අපිට ඇති වෙන බාධක අපි නොදන් අපේ නොදැනුවත්කමින්ම අපිට සමහරලාට මේ ගමන යෑමේදී අපි සිත දියුණු කර ගැනීමට උත්සාහ කිරීමේදී අපිට තියෙන බාධක මොනවාද කියන එක මේ ඒව දුරු කරගන්නේ කොහොමද, මොකක් නිසාද මේක සිදු වෙන්නේ කියන එක විස්තර වශයෙන් මේ වටිනා සූත්‍රයෙන් අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් මම වැඩි මේ මේ සූත්‍රය නම අවිද්‍යා සූත්‍රය. ඉතින් මේ සූත්‍ර දේශනාව අත් වශයෙන්ම දැන් මේ ශාන්ත මාත්මයා විස්තර කරන යනකොට අපිට දැනගන්න පුළුවන් මේක අපිට ගලපලා බලා ගන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා අපි සියලු දෙනාම මේ සූත්‍ර දේශනා දැන් දාන්තමාගේ විස්තර කරලා පස්සේ අපි සියලු දෙනාම අපිට තියෙන ප්‍රශ්න අපි මේ සූත්‍රයෙන් අපිට තව දුරටත් තේරුම් ගන්න පුළුවන් නම් දේවල් එහෙම නැත්නම් අපි තුලින් මොනවා හරි අදහසක් ප්‍රකාශ කරනනම් අපි සියලු දෙනාම එකතු වෙලා මේක සාකච්ඡාවක් විදිහට ගෙන යමු කියලා මම යෝජනා කරනවා. එහෙමනම් මම කරුණාවෙන් ඉතාම කෘතඥපූර්වක දාන්ත මහත්මයාට ආරාධනා කරනවා මේ සූත්‍ර දේශනාව විස්තර කිරීම පටන් ගන්න කියලා. තෙරුවන් සරණයි. ගොහොම් පින්හාරි මහත්මයා, තෙරුවන් සරණයි හැමෝටම. එහෙමනම් අපි අද සාකච්ඡාව ආරම්භ කරමු. හැමෝම තමන්ගේ මයික් එක මියුට් කරගන්න, නැත්නම් ඒකෙන් හරියට ඇහෙන්නේ නැතුව යන හින්දා. ඉතින් එහෙමනම් අපි මේ භාග්‍යවත් වරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මුළුමැද අගයහපත් වූ ඒ සද්ධර්මයට, ඒ වගේම ආර්ය පුද්ගල මහා සංඝරත්නයටත් නමස්කාර කර සිටිමු. ආර්ය මහත්මය සඳහන් කරා වගේ අපි අද තෝරගත්තේ අංගුත්තර නිකායේ 6, ඒ කියන්නේ දසක නිපාතේ යමක වගේ අවිජ්ජා සූත්‍රය. ඉතින් අපි අවිජ්ජා කියනකොටම අපි හුඟක් වෙලාවට දන්න වචනයක් නේ. මොකද අවිද්‍යාව කියලා අපි නිතරම කතා කරන වචනයක්. ඉතින් හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ අවිද්‍යාව කියන එකට ඇත්තටම ඒක හටගැන්ම කොහෙන්ද සිද්ධ වෙන්නේ කියන එකත්, ඒ වගේම අවිද්‍යාවේ ප්‍රතිපක්ෂ ධර්මය තමයි විද්‍යාව. එහෙම නැත්නම් අපි කියනවා විද්‍යා විමුක්තිය කියලා. එතකොට මේ විද්‍යා විමුක්තිය කොයි විදිහකට සිද්ධ වෙන්නේ කියලා ධර්ම කරුණු රාශියක් සම්බන්ධ කරගෙන උන්වහන්සේ විස්තර කරලා දෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි, මෙයින් පෙර අවිද්‍යාව නොවීය, මෙයින් පසු පහළ වී යයි අවිද්‍යාවගේ පූර්ව කෙරවරක් නොපැනේ. හැබැයි එහෙම කියලා කියනවා මෙහෙම වුණත් අවිද්‍යාවද ඉදප්පච්චිතාවයෙන් ඇති වුණයි කියලා. කියන්නේ ඉදප්පච්චිතාවය කියන්නේ යම් කිසි හේතුවක් ප්‍රත්‍යක් නිසා ඇති වුණයි කියලා කියනවා. ඒ කියන්නේ මෙයින් පෙර අවිද්‍යාව, ඒ කියන්නේ මෙයින් පෙර අවිද්‍යාව තිබුණ නැහැ කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒ වගේම ඒ කියන්නේ මේ අහවල් දවසේ ඉඳන් තමයි ඒක පටන් ගත්තේ කියලා කියන්නත් බෑ. කියන්නේ අවිද්‍යාව කියන එකට මුල් කොනක්, මුල් අන්තයක්, పూర్ව කෝටියක් කනවන්න බැරි බව උන්වහන්සේ දේශනා කළා. කියනවා මේකට හේතු ප්‍රත්‍යයක් නැත්නම් ඉදප්පච්චිතාවයක් දකින්නයි කියලා. ඊට පස්සේ කියනවා මහණෙනි, මම අවිද්‍යාව ආහාර සහිතයයි වදාරමි. ආහාර සහිත නොවේයයි නොකියමි කියලා. ඒ කියන්නේ සහාරං අවිජ්ජං පහම් වික්කවේ සහාරං වදාමි නෝ අනාහාරං කියලා. ඒ කියන්නේ මේකත් ආහාර සහිතමයි. අපි කියවනේ අපි දැන් කතාවනාව පසුගිය කාලේ ආහාර ගැන. ඒ ආහාර ගැන කතා කරනකොට අපි කියව ආහාර තීති ආහාරෝ. ගෙන දෙන හේයින් ආහාරයි කියලා කියනවා කියලා. ඉතින් දැන් මෙතන කියන්නේ මේ අවිද්‍යාවත් අවිද්‍යාවටත් ආහාරයක් වෙනවා කියලා. ඒ අවිද්‍යාවට ආහාරයක් නැහැයි කියලා කියන්නේ නැහැ කියලා. එතෙන්ද කියනවා මේ අවිද්‍යාව කියන එක ඇතිවෙන්න ආහාරයක් වෙනවා. ඒක තමයි මේ පංච නීවරණයන් කියලා. එතකොට පංච නීවරණයන් කියන එකටත් ආහාරයක් තියෙනවා. ඒකත් ආහාරයක් නැතුව නෙමෙයි හටගන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා කියනවා. මේ පංච නීවරණේ ආහාර තමයි ත්‍රිවිධ දුෂ්චරිතය කියලා.
ඊට පස්සේ ත්‍රිවිධ දුෂ්චරිතය ගැන කියලා උන්වහන්සේ කියනවා ඒකත් ආහාර සහිතවමයි ඇති වෙන්නේ ත්‍රිවිධ දුෂ්චරිතයටත් ආහාර නැතුව නෙවෙයි හටගන්නේ කියලා. එහෙමනම් ඒකට මොකක්ද ආහාරය කියලා උන්වහන්සේ දේශනා කරන්නේ ඉන්ද්‍රිය අසංගරය. එතකොට කියනවා මේ ඉන්ද්‍රිය අසංගරයටත් ආහාරයක් තියෙනවා. ඒකත් ආහාරයෙන් තොරව නැත්නම් හේතුවකින් තොරව නෙවෙයි ඇති වෙන්නේ කියලා. ඒකට හේතුව නැත්නම් ආහාරය වශයෙන් දක්වනවා අසතිය අසම්පජඤ්ඤය කියනවා. අපි මේ වචනේ ඉස්සරහට තේරුම් කරගමු. ඊට පස්සේ අසතිය අසම්පජඤ්ඤය කියන එක ආහාර සහිතයි. ආහාර නැතුව නෙවෙයි හටගන්නේ. ඒකට මොකද ආහාරය? අයෝනිසෝ මනසිකාරය කියනවා. අයෝනිසෝ මානසිකාරයත් ඒ ආකාරයෙන්ම ආහාර සහිතව ඇති වෙන්නේ. අයෝනිසෝ මානසිකාරයට ආහාරය මොකද්ද? අශ්‍රද්ධාව. ඒකට අශ්‍රද්ධාවටත් ආහාරයක් තියෙනවා. ආහාර නැතුව නොවේ ඇති වෙන්නේ. අශ්‍රද්ධාවටින ආහාරය තමයි අසද්ධර්ම ශ්‍රවණය. අසද්ධර්ම ශ්‍රවණයටත් ආහාරයක් තියෙනවා. ඒ තමයි අසත්පුරුස ආශ්‍රය කියන්නේ. එතකොට දැන් අවිද්‍යාවේ මුල කියලා බලමු. අසත්පුරුස ආශ්‍රය හැටියට තමයි උන්වහන්සේ පනවලා තියෙන්නේ. අවිද්‍යාව පංච නීවරණ නිසා, පංච නීවරණය ත්‍රිවිධ දුෂ්චරිතය නිසා, ත්‍රිවිධ දුෂ්චරිතේ ඉන්ද්‍රිය අසංවරය නිසා, ඉන්ද්‍රිය අසංවරය අසතිය අසම්පජඤ්ඤය නිසා, අසතිය අසම්පජඤ්ඤය අයෝනිසෝ මානසිකාරය නිසා, අයෝනිසෝ මානසිකාරය අශ්‍රද්ධාව නිසා, අශ්‍රද්ධාව අසද්ධර්ම ශ්‍රවණය නිසා, අසද්ධර්ම ශ්‍රවණය අසතුරුස ආශ්‍රය නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ අසත්පුරුෂ සේවනය නැත්නම් අසත්පුරුෂ ආශ්‍රය සම්පූර්ණ වුණාම පරිපූර්ණ වුණාම අසද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණ වෙනවා කියනවා. අසද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණ වුණාම අශ්‍රද්ධාව කියන එක පරිපූර්ණ වෙනවා කියනවා. අශ්‍රද්ධාව පරිපූර්ණ වුණාම අයෝනිසෝ මනසිකාරය කියන එක පරිපූර්ණ වෙනවා කියලා. අයෝනිසෝ මනසිකාරය පරිපූර්ණ වුණාම අසතිය අසම්පජඤ්ඤය කියන එක පරිපූර්ණ වෙනවා. අසතිය අසම්පජඤ්ඤය පරිපූර්ණ වීමෙන් ඉන්ද්‍රිය අසංවරය පරිපූර්ණ වෙනවා. ඉන්ද්‍රිය අසංවරය පරිපූර්ණ වුණාම ත්‍රිවිධ දුෂ්චරිතය පරිපූර්ණ වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතය පරිපූර්ණ වුණාම පංච නීවරණ පරිපූර්ණ වෙනවා. පංච නීවරණ පරිපූර්ණ වීමෙන් අවිද්‍යාව පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒකේ අනිත් පැත්ත. එතකොට මේකෙන්දී උන්වහන්සේ දේශනා කරනවා උපමාවක්. අපි දන්නවා හුඟක් සූත්‍රවල උපමා ඉදපත් කරලා තිනවා අපිට ඒක පහසෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්ද කියනවා මේ ලොකු ගල් පර්වතයක් උඩ නැත්නම් ලොකු පර්වතයක් උඩට වහිනකොට ඉස්ලාම ඒ ගල් පර්වතයේ තියෙන පොඩි වලවල් පිරෙනවා කියලා. පොඩි වලවල් පිරিলা එතනින් ඒ ටික උතුරලා ගිහලා ඊළඟට තියෙන ලොකු වලවල් ටික පිරෙනවා. ඊට පස්සේ ඒ වලවල් ටික පිරিলা ඊට පස්සේ පොඩි පොඩි දිය පහරවක් හැදෙනවා පිරෙනවා. ඊට පස්සේ ඇලදොලවල් පිරෙනවා. ඊට පස්සේ ඇලදොල පිරුණාම ඒක ගංගාවට එකතු වෙලා ගංගා පිරෙනවා. ඒ ගංගාවල් මහ ගංගාවලට එකතු වෙලා ඒ මහ ගංගාවල් පිරලා ඒක සාගරේ පුරවනවා. අන්න ඒ වගේම මේ අසත්පුරුෂ සංසේවණයෙන් පටන් ගත්තාම ඒ අසත්පුරුෂ සංසේවණය පරිපූර්ණ වුණාම අසද්ධර්ම ශ්‍රවණය ඇති වෙනවා කියන්නේ. අසද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණ වුණාම අසද්ධාව ඇති වෙනවා. ඒ විදිහට එකින් එකේ පරිපූර්ණ වෙමින් ගිහිල්ලා මේ අවිද්‍යාව කියන එක පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා උන්වහන්සේ කියනවා. ඒ වගේම දැන් මේ මෙතන සඳහන් කරේ ඔක්කොම සාමාන්‍යයෙන් අපි කියන හොඳ නැති එහෙමත් නැත්නම් අපි දැන් ධර්ම මාර්ගයේ වඩන කෙනෙකුට බාධා ඇති වෙන දේවල් කියලා තමයි අපිට ගන්න පුළුවන් අකුසල පැත්ත. ඒ වගේම දැන් කුසල පැත්ත ගැන උන්වහන්සේ දේශනා කරනවා. කුසල් පැත්ත ගැන දේශනා කරන උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මම විද්‍යා විමුක්තියද සත්පත්ති කොට කියන්නේ. නැත්නම් ආහාර සහිතයි කියලා කියන්නේ. මොකද්ද විද්‍යා විමුක්තිය කියන එක? ආහාර සහිතයි කියලා. එහෙම නැතුව ආහාර නැතුව නෙවෙයි ඒකත් ඇති වෙන්නේ කියලා. එතකොට විද්‍යා විමුක්තිය මොකක්ද? ආහාරය වෙන්නේ මේ සප්ත බොජ්ජංගයන් කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ සප්ත බොජ්ජංගයමුත් ආහාර සහිතව ඇති වෙන්නේ. ආහාර නැතුව නෙවෙයි. සප්ත බොජ්ජංගයට ආහාර මොනවද? සතර සතිපට්ඨානය කියලා දේශනා කරනවා. ඊට පස්සේ සතර සතිපට්ඨානයත් ආහාර සහිතවයි උන්වහන්සේ පෙන්වලා දෙන ඒකටත් ආහාරයක් කියනවා. ආහාර නැතුව නෙවෙයි. ඒකට ආහාරය තමයි ත්‍රිවිධ සුචරිතය කියලා කියනවා.
ඊට පස්සේ මේ ත්‍රිවිධ සුචරිතය කියන එකට තියෙනවා ආහාරයක් ආහාර නැතුව නෙවෙයි ඒකත් හත්ක ගන්න ත්‍රිවිධ සුචරිතයන්ගේ ආහාරය මොකද්ද ඉන්ද්‍රිය සංවරය එතකොට මේ ඉන්ද්‍රිය සංවරය කියන එකට ආහාරයක් තියෙනවා පත්‍යක් තියෙනවා ඒක තමයි සති සම්පජඤ්ඤය එතකොට මේ සති සම්පජඤ්ඤය කියන එකට ආහාරයක් තියෙනවා කියනවා ආහාර නැතුව නෙවෙයි ඒකත් හැදෙන්නේ සති සම්පජඤ්ඤය හැදෙන්නේ එහෙම නැත්නම් ඒකට ප්‍රත්‍ය මොකද්ද යෝනිසෝ මනසිකාරය. එතකොට මේ යෝනිසෝ මනසිකාරයට සත්‍ප්‍රත්‍යයක් තියෙන හේතුවක් තියෙනවා ආහාරයක් තියෙනවා ඒක තමයි සද්ධාව කියන්නේ. ඒ සද්ධාවත් ආහාර නැතුව නෙවෙයි ඇති වෙන්නේ හේතුවක් ඇතුවයි. ඒ සද්ධාවට හේතුව තමයි නැත්නම් ආහාරය තමයි සද්ධර්මස්සෝණය. සද්ධර්මස්සෝණයටත් හේතුවක් තියෙනවා කියනවා. එතෙන්දි පෙන්නලා දෙනවා මේ සද්ධර්මස්සෝණය ඇති වෙන්නේ සත්පුරුෂ සංසේවණයෙන් කියලා. එතකොට දැන් විද්‍යා විමුක්ති කියලා ඵලය. කියන්නේ විද්‍යා විමුක්ති කියන්නේ අතන නිර්වාණය. විද්‍යාව කියන්නේ අවිද්‍යාව දුරු කිරීම. විමුක්තිය කියන්නේ මේ සසරෙන් මිදීම. එතකොට ඒ දෙක ගත්තහම ඒකට මූලික හේතුව කියලා දක්වනවා සත්පුරුෂ සංසේවණය. ඉතින් මෙතනදී අපිට මූලික වෙන දෙයක් හරියට අපිට තේරෙනවා මේ අපි ඉස්සලාම් බලමු අකුසල් පැත්ත. අකුසල් පැත්තෙන් පටන් ගත්තාම අපිට තේරුම් ගන්න පුළුවන් උන්වහන්සේ කොයි විදිහටද මේක මේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අසත්පුරුෂ ආශ්‍රයෙන් පටන්ගෙන අසද්ධර්ම ශ්‍රවණය හරහා මේ අවිද්‍යාවට යන හැටි ගැන අපිට විස්තර කරලා කිව්ව මේ සූත්‍රයේදී එතෙන්දී අපිට වටිනවා බලන්න මේ අසත්පුරුෂයා කියන්නේ කවුද කියලා. මොකද ඒක හරියට අඳුරගත්තේ නැත්නම් අපි හැමෝටම බාධාවක් වෙනවා ධර්ම මාර්ගය වඩන හැවත් නැත්නම් සත්‍ය අවබෝධ කරා යන කොටසක් හැටියට මානසික ගන්න කොටසක් හැටියට ඒක අපිට බොහොම වටිනවා කවුද මේ අසත්පුරුෂයා කියන්නේ කියලා දැනගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සත්පුරුෂ වර්ගයේ සත්පුරුෂ සූත්‍ර කියලා සූත්‍රයක් තියෙනවා හයක්. අන්න ඒ හයෙන් පෙන්නනවා කවුද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයෙක් කියලා. ඒ වගේම එතෙන්දී උන්වහන්සේ තවත් විශේෂ වූ වචන දෙකක් යොදා ගන්නවා සත්පුරුෂතර අසත්පුරුෂතර කියලා. ඒ කියන්නේ සත්පුරුෂයා ඉන්නවා ඒ වගේම සත්පුරුෂතරයා කියලා කෙනෙක් ඉන්නවා. ඒ වගේම අසත්පුරුෂයා ඉන්නවා අසත්පුරුෂතරයා කියලා කෙනෙක් ඉන්නවා. අපි දැන් බලමු මොනවද මේ වගේ තියෙන වෙනස්කම් කියලා. එතකොට මේ සූත්‍ර පළවෙනි සූත්‍රය කියනවා කවුරු හරි ප්‍රාණඝාත කරනවා නම් අදත්තා දාන කරනවා නම් කාම මිච්ඡාචාරය කරනවා නම් මුසාවාදය කරනවා නම් සුරාමේරය කරනවා නම් එයාට කියනවා අසත්පුරුෂයා කියලා. ඒකෝ ඒ කියන්නේ අපි සරලව කිව්වොත් එහෙම අපි පංච සීලය සීලෙහි සමාදන් නොවිච්ච කෙනෙක්. ඒක කැඩෙනවා නම් පංච සීලය කියන එක ආරක්ෂා නොවෙනවා නම් යම් කෙනෙකු වතින් එයාට කියනවා අසත්පුරුෂයා කියලා. ඊට පස්සේ කවුද මේ අසත්පුරුෂතරයා කියන්නේ? අසත්පුරුෂතරයා කියන්නේ දැන් අපි කිව්ව ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිච්ඡාචාර, මුසාවාද, සුරාමේරය කියන පස්පව්ගේ තමනුත් යෙදෙනවා. ඒ වගේම අනුන්වත් ඒ වගේ සමාදන් කරනවා. එහෙම නැත්නම් ඒ වගේ යොදවනවා. අන්න එයාට කියනවා අසත්පුරුෂතරයා කියලා. ඒ වගේම සත්පුරුෂයා ගැන කියනවා. සත්පුරුෂයා කියන එක නම් අර ඉහත කිව්ව ප්‍රාණඝාත ආදී පස්පවෙන් වළකිනවා. ඊට පස්සේ සත්පුරුෂතරයා කියනකොට එයා කියනවා තමත් පස්පවෙන් වැළකීලා අනුන්වත් ඒ වගේන් වළක්වනවා. එහෙනම් නැත්නම් අර සීලේ සමාදන් කරනවා කියන අර්ථයෙන් සත්පුරුෂතරයා කියලා කියනවා. ඊළඟට එතනම තියෙනවා දෙවනි සත්පුරුෂ සූත්‍රය කියලා. ඒකෙදි කියනවා කෙනෙකුට සද්ධාව නැත්තම් හිරිය නැත්තම් ඔතප්පේ නැත්නම් ඔතප්පේ කියන්නේ හිරි කියන්නේ පවට තියෙන ලැජ්ජාව ඔතප්පේ කියන්නේ පවට තියෙන බය. ඒකකොට සද්ධාව නැත්නම් ඒ කියන්නේ පවට ලැජ්ජ නැත්නම් පවට බය නැත්නම් අල්ප ශ්‍රුතනම් එයා වැඩි ධර්ම කරුණු අහලත් නැත්නම් ධර්ම දැනුමකුත් නැත්නම් කුසීතනම් කුසීත කියන්නේ කම්මැලි වීරයක් නැහැ. ඒ වගේම මුට්ටසති කියලා කියන්නේ සිහි මුලා වෙච්ච ගතියකින් යුතු දුක්ඛාඥ කියන්නේ ප්‍රඥාවෙන් අඩු කෙනෙකුට කියනවා අසත්පුරුෂයා කියලා. ඒ වගේම අසත්පුරුෂතරයා කියලා කියනවා
ඒ ශ්‍රද්ධාව අනිත්‍යගේ ශ්‍රද්ධාව හින කරන අනිත්‍යගේ පවට ලැජ්ජාව නැති කරන පවට බය නැති කරන ඒ ගුල්ලන්ටත් අල්ප සුඛය ඇති කරන ඊළඟට අනිත්‍යවත් සම්මලි කරන සතිය මොට කරන ඒගොල්ලෝ දුක්ඛාඥ ගති ඇති කරන කෙනාට කියනවා සත්පුරුෂ අසත්පුරුෂ තර කියලා. එතකොට ඒකෙදී සත්පුරුෂයා කියලා කියන්නේ ඔන්න ඔය කිව්ව කාරණාවල හොඳ පැත්ත යම් කෙනෙක් රකින්නවා නම් ඒ කියන්නේ එයාට ශ්‍රද්ධාව තියෙනවා නම් කිරි තියෙනවා නම් ඒ කියන්නේ පවට තියෙන ලැජ්ජාවක් තියෙනවා නම් පවට බයක් තියෙනවා නම් සුතවත් නම් ඒ වගේම වීර්ය වඩනවා නම් සතිපට්ඨානය වඩනවා නම් ප්‍රඥා සම්පන්නිය තියෙනවා නම් එයාට කියනවා සත්පුරුෂයා කියලා. ඒ වගේම සත්පුරුෂ තරය කියලා කියනවා ඒ කිව්ව ධර්මයන්හි අනිත්‍යවත් සමනුත්‍ය දෙවිලා යෙදිලා අනිත්‍යවත් යදවන කෙනාට කියනවා සත්පුරුෂ තර කියලා. ඊළඟ තුන්වෙනි සූත්‍රයේදී කියනවා අර කලින් කිව්වා වගේ කයෙන් කරන වැරදි තුනක් කරනවා නම් ඒ කියන්නේ කෙනෙක් කියනවා එයා ප්‍රාණඝාතය අදත්තාදානේ කාමීසු මිච්ඡාචාරය කියන ඒ කයෙන් කරන වැරදි තුනක් කරනවා ඊළඟ වචනයෙන් කරන වැරදි හතරක් කරනවා මොනවද මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප කියන හතරක් කරනවා නම් එයා කියනවා අසත්පුරුෂය කියලා. ඒ වගේම අසත්පුරුෂ තර කියලා කියනවා ඒවා එයත් කරලා අනිත්‍යවත් ඒවට ප්‍රඹවනවා නම් එයාට අසත්පුරුෂ තර කියනවා. එතෙන්දී සත්පුරුෂයා කියලා කියනවා ඒ කාය දුස්චරිත වලින් වැළකීලා වාග් දුස්චරිත වලින් වැළකීලා කෙනෙක් ඉන්නවා නම් එයාට කියනවා සත්පුරුෂයා කියලා. ඒ වගේම එයත් එහෙම කරන ගමන් තව කෙනෙක්ව ඒ වරදින් මුදවලා සීලේ පිළිපදවනවා නම් එයාට කියනවා සත්පුරුෂ තර කියලා. ඊළඟට හතරවෙනි සූත්‍රය කියනවා එතෙන්දි මුළු දස අකුසලයම කියන අපි දන්නවා කයින් වෙන වැරදි තුනයි වචනයෙන් වෙන වැරදි හතරයි ඊළඟට සිතින් වෙන වැරදි තුනක් මොනවද අභිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිට්ඨි කියලා. අභිජ්ජා කියලා කියන්නේ අනුන්ගේ දේ මගේ වේවා කියන හැඟීම බලාපොරොත්තු ඊට ව්‍යාපාදේ කියන්නේ තරහ ගැනීම මිත්‍යා දෘෂ්ටි කියන්නේ අපි දන්නවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය ඒ කාටද අවශ්‍ය නැ වැඩි ඉස්සර පස්සේ අපි සාකච්ඡා කරන අවස්ථාවේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ දස අකුසලයේ කවුරු හරි යෙදෙනවා නම් එයා අසත්පුරුෂයා හැටියට එතනදී උන්වහන්සේ නම් කරලා තියෙනවා. ඒ වගේම අනිත්‍යවත් ඒ වගේ සමාදන් කරනවා එහෙම නැත්නම් ඒ වගේ කොළඹවනවා නම් ඒකට එයාට කියනවා අසත්පුරුෂ තර කියලා. ඒ වගේම සත්පුරුෂයා කියනවා මේ දස අකුසලයේ මිදිච්ච පුද්ගලයා සත්පුරුෂයා හැටියට නම් කරන එක කියන්නේ කුසල ධර්මයේ දස කුසලයේ යෙදෙනක නැත්තා. ඒ වගේම එයා දස කුසලයේ යෙදිලා අනිත්‍යවත් දස කුසලයේ සමාදන් කරනවා නම් එයාට කියනවා සත්පුරුෂ තර කියලා. ඊළඟට පස්වෙනි සූත්‍රයේ කියනවා මේක ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග කොටස් අරගෙන. කියන්නේ මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා සම්මන්ත, මිත්‍යා වාචා ওই විදිහට ගිහිල්ලා මිච්ඡා සමාධි දක්වා කෙනෙකුට කියනවා. අපි දන්නවානේ සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, ආජීව සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා හතරක් අටක්. ඒ අටට ප්‍රතිවිරුද්ධව තියෙන මිච්ඡා මාර්ගය කවුරු හරි යෙදෙනවා නම් එයාට කියනවා අසත්පුරුෂයා කියලා. ඒ වගේම ඒ වගේ යොද එයත් යෙදිලා තව කෙනෙක් යොදවනවා නම් කියනවා අසත්පුරුෂ තරයා කියලා. ඒ වගේම සම්මාදිට්ඨි ඉඳලා සම්මා සමාධිය දක්වා කෙනෙක් යෙදෙනවා නම් එයාට කියනවා සත්පුරුෂයා කියලා. සම්මා සමාධිය ඉඳලා සම්මාදිට්ඨිය ඉඳලා සම්මා සමාධිය දක්වා එයත් ඒකට පිළිපන් කෙනෙක් නම් ඒ වගේම අනිත්‍යයත් ඒකේ යෙදවනවා නම් එයාට කියනවා සත්පුරුෂ තරයා කියලා. ඒ වගේම හයවෙනි එකේ කියනවා අර කලින් කිව්වා වගේම මිත්‍යා දෘෂ්ටිය ඉඳලා මිත්‍යා සමාධි, මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති දක්වා කෙනෙක් යෙදෙනවා මිත්‍යා මාර්ගයේ යෙදෙනවා නම් එයාට කියනවා අසත්පුරුෂයා කියලා. ඊළඟට ඒ වගේ යොදවනවා නම් එයත් යෙදিলা අනිත්‍යවත් එක යොදවනවා නම් කියනවා අසත්පුරුෂ තරයා කියලා. ඒ වගේම සත්පුරුෂයා කියලා කියනවා සම්මා දිට්ඨිය ඉඳලා සම්මා ඥාන සම්මා විමුක්ති දක්වා කෙනෙක් යෙදෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යටත් ඊට පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන ටිකත් එක්ක කෙනෙක් යෙදෙනවා නම් එයාට කියනවා සත්පුරුෂයා කියලා. ඊට පස්සේ එයා යෙදিলা ඒ වගේම එයා අනිත් අයවත් මේ මාර්ගය යොදවනවා නම් එයාට කියනවා සත්පුරුෂ තර කියලා. ඒකෝ ඔය ආකාරයෙන් දීර්ඝ විස්තරයක්
මේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ බුදුරජාණන් වහන්සේ දක්වලා දෙනවා මේ කවුද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා ඒ වගේම කවුද සත්පුරුෂතර කවුද අසත්පුරුෂතර කියලා ඒ විස්තරය එතනදී උන්වහන්සේ දක්වලා තියෙනවා. ඉතින් දැන් මෙතනදී අපි බලන්න ඕනේ දැන් මේක බුදුරජාණන් වහන්සේ කිව්ව මේ විදිහට අපි සත්පුරුෂයෝද අසත්පුරුෂයෝද කියන එක තම තමන්ට තීරණය කරගන්න පුළුවන්. මෙන්න මේ කිව්ව කරුණුවලට තමාගේ තියෙන සීලය මෙතන විශේෂයෙන් සීලයක් ගැන සඳහන් වෙන්නේ. ඒ වගේම ඊට පස්සේ අන්තිමට කිව්වා ආර්ය මාර්ගය ගැන. ඒ සියල්ල කල්පනා කරලා බලලා අසත් තමාගේ තත්ත්වය මැනගන්න පුළුවන්. තමා සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද? ඒ වගේම සමා සත්පුරුෂයෙක් වෙනවා වගේම සමාත පුළුවන්ද සත්පුරුෂතර කියන කොටසට තියෙන අවශ්‍ය කරුණු ටික තමා උපදවා ගන්න පුළුවන්ද කියන එක අපි කවුරුන් බලන්න ඕනේ. ඒක මම හිතනවා අපිට මේ සාකච්ඡාව තුළින් ගන්න පුළුවන්. අපි හිතමු ඒක ගන්න පුළුවන් පාඩමක්. එහෙමත් නැත්නම් යම් කිසි විදිහකට අපිට පුළුවන් අපි ගැනම සොයා බලන්න. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ අසත්පුරුෂ සත්පුරුෂ කියන එක උන්වහන්සේ දක්වලා තියෙන්නේ. එතකොට මේ අසත්පුරුෂ ආශ්‍රය කවුරු හරි කෙනෙක් අසත්පුරුෂ ආශ්‍රයයක් කළොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මොකද? යාට අහන්න වෙන්නේ අසත් ධර්ම. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ මිත්‍යා මාර්ගයක් එහෙමත් නැත්නම් දුස්සිල්වත් වූ දේවල් තමයි අහන්න සිද්ධ වෙන්නේ. එහෙම අහනකොට අපි දන්නවා ඒ වගේ මිත්‍රයන් එහෙමත් නැත්නම් ඒ වගේ පුද්ගලයන් ආශ්‍රය කරනකොට කෙනෙක් ඒව අහලා අහලා ඒ පැත්තටම යන්න හේතුවක් තියෙනවා කියලා අපි දන්නවා. මේ බෞද්ධ ඉතිහාසයේ හැමතැනම මේ ධර්මයේ සඳහන් වෙනවා දේවදත්ත හාමුදුරුවන් සහ අජාසත් කියන දෙන්නගේ ආශ්‍රය. ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුවන්ට තිබුණේ ඇත්තටම මිත්‍යා මාර්ගයක් තමයි තිබුණේ. ඒ කියන්නේ බුදුජානන් වහන්සේගේ ධර්මයට කීකරු වෙන්නේ නැතුව ඒ විදිහට ගිහිල්ලා කොහොම හරි අජාසත් රජුවන්ගේ පියාට මරණයට පත් කරන ආකාරයේ උපදේශ එහෙමත් නැත්නම් ඒ කෞර්‍ය තුලින් පෙරොනේ ඒ වගේ පාපකාරී වැඩ. ඉතින් ඒකෙන් අපිට ගන්න පුළුවන් කොච්චරම අසත්පුරුෂ ආශ්‍රය කොතරම් දුරට යන්න පුළුවන්ද කියලා. ඒ වගේම අපිට මතක් වෙනවා දේවදත්ත හාමුදුරුවෝ 500ක් අලුත පැවිදි වෙච්ච කොටසක් අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඒ අය ඉවත් කරගෙන තමන්ගේ නායකත්වයේ යටතේ මෙහෙවපු අවස්ථාවක් අපි දැනගන්නවා. මොකද එතනදී විශේෂයෙන් සඳහන් කළා මේ පනවපු නැති සිල්පද. ඒ කියන්නේ සිවුරෙන් ජීවත් වීමේ ඔබේ පින්ඳ පාතෙන් පමණක් ජීවත් වෙන එක හොඳයි. ඔක්කොම මූලයේ ඉන්න එක විතරක් හොඳයි. නිර්මාංශ ආහාර වළඳන එක පමණයි කළ යුත්තේ ආදී වශයෙන් අලුතින් නීති සමුදායකට විනය නීති මාලාවක් වෙන්නලා තමා පැත්තට නම්මගෙන කරසක් අරන් ගියා. හැබැයි බුදුරජාණන් වහන්සේක දැනගත්තා මේ අසත්පුරුහ ආශ්‍රය නිසා වෙන්න පුළුවන් විපත. එහෙම දැකලා සරියුත් මුගලන් රහතන් වහන්සේලා පිටත් කළා යවලා ඊට පස්සේ ඒ අය ආපහු තමා නැත්නම් ශාසනයට ඇතුළත් වුණා. නැවත වරක් ඒ කියන්නේ සත්පුරුෂ ආශ්‍රය ලැබිලා ඒ අවශ්‍ය ධර්ම මාර්ගේ වඩා ගත්තා. ඉතින් ඒ වගේ අවස්ථාවක් අපිට පෙන්වන්න පුළුවන් මේ කොහොමද මේ අසත් ධර්මය අහලා අසත්පුරුෂ සේවනයේ සහ කොහොමද මේ අසත් ධර්මය අහන්නේ කියලා. ඉතින් ඒකත් අපි හිතේ තියාගමු. ඊට පස්සේ අපි දන්නවා අසද්දාව ඇති වෙනවා මේ අසත්පුරුෂ අසත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් කියලා. මොකද අසද්දාව කියන්නේ? අපි දන්නවා ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුන් දහම් සඟුන් කෙරෙහි ඇතිවෙන ප්‍රසාදය. ඒක තමයි ශ්‍රද්ධාව. ඒකේ විශේෂයෙන්ම කියනවා තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇතිවන පැහැදීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇතිවන ප්‍රසාදය. ඒ වගේම ධර්මයේ කෙරෙහි මේ සංඝරත්නයේ කෙරෙහි ඇතිවන ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් මෙහෙම අසද්ධර්මය අහන කෙනෙකුට එවැනි ශ්‍රද්ධාවක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒක නිසා අපිට තේරුම් ගන්න පුළුවන් අසද්ධර්ම ශ්‍රවණයෙන් ඇති වෙන්නේම අසද්ධාවයි කියලා.
අසද්ධාව නිසා අයෝනිසෝ මානසිකාරය කියලා. අපි බලන්න ඕනේ මොකක්ද එතකොට මේ අයෝනිසෝ මානසිකාරය කියන්නේ. අපි නිතරම අහපු වචනයක් තමයි යෝනිසෝ මානසිකාරයත් අයෝනිසෝ මානසිකාරයත් කියන වචන දෙක. එතකොට මේ මොකක්ද යෝනිසෝ මානසිකාරයත් අයෝනිසෝ මානසිකාරයත් කියන එක දැනගන්න කී ප්‍රයෝජනීය කියලා අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකයේ සබ්බාසව සූත්‍රයේදී දක්වනවා මහණෙනි සියලු ආශ්‍රව ධර්ම දුරු කිරීමේ ක්‍රමය ඔබට උගන්වනවා කියලා. ඒකයි සබ්බාසව කියලා කියන්නේ සියලු ආශ්‍රවයන් ශේක්‍රීම. එතෙන්දී මෙන්න මේ විදිහට උන්වහන්සේ දේශනා කරන මහණෙනි මම දන්නහුට දක්නහුට ආශ්‍රවයන්ගේ ශේවීම කියමි. නොදන්නහුට නොදක්නහුට නොකියමි. ඉතින් ජානතු වහන් පස්සතෝ කියලා තමයි කියන්නේ. ජානතෝ කියන්නේ දකින්න කෙනා, දන්න කෙනාට දකින්න කෙනාට. පස්සතෝ කියන්නේ දකින්න කෙනාට. දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රෝෂය කිරීම කියමි. නොදන්න කෙනාට නොදකින්න කෙනාට ආශ්‍රෝෂය කිරීමක් නොකියමි කියලා. එතකොට කුමක් දන්න කෙනාද? දැන් මොකද අපි දැනගන්නේ මේ මොකක් දන්න කෙනාටද මොකක් දකින්න කෙනාටද මේ ආශ්‍රවසේ කරගන්න පුළුවන් කියලා. එතෙන්දී මාස දැක්කනවා යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද දන්නහුට දක්නහුට ආශ්‍රවක්ෂය වීම කියන්නේ. එතකොට ඒ තරම් වැදගත් වෙනවා මේ යෝනිසෝ මනසිකාරය කියන එක. යෝනිසෝ මනසිකාරයේ කියන එක මොකක්ද කියලා දන්නේ නැත්නම් ඒ වගේම අයෝනිසෝ මනසිකාරය කියන එක මොකක්ද කියලා දන්නේ නැත්නම් ඒ කෙනාට ආශ්‍රව ශේ කරගන්නවා කියන එක කෙරෙන්නේ නැති බව තමයි උන්වහන්සේ මේ සබ්බාස සූත්‍රයෙන් පෙන්වලා දෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ මේ අයෝනිසෝ මානසිකාර කරොත්? අයෝනිසෝ මානසිකාරයට වෙන වචනයක් අපි කියනවා නුනුවණින් මෙනෙහි කිරීම කියලා. නුනුවණින් මෙනෙහි කරන එකනට වෙන්නේ ඉපදිච්ච නැති ආශ්‍රව උපදිනවා. ආශ්‍රව කියන්නේ කෙලෙස්. ඉපදිච්ච නැති කෙලෙස් උපදිනවා. ඊළඟට යම් කිසි කෙලෙස් ධර්මයන් ඉපදුනා නම් ඒව වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම නුවණින් මෙනෙහි කරන කෙනා, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට මොකද වෙන්නේ? නූපන්නා වූ ආශ්‍රවය නූපදී. يعني යම් කිසි ආශ්‍රවයක් ඉපදිලා නැත්නම් ඒක ඉපදෙන්නේ නැහැ. ඒ වගේම උපන්න ආශ්‍රවය තියෙනවා නම්, උපන් කෙලෙස් තියෙනවා නම් ඒව ප්‍රහාණය වෙනවා. ඉතින් අන්න ඒ විදිහට දක්වලා තියෙනවා මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙක දැනගෙන ඉන්න ඕනේ. ඒ දැනගන්න ඕනේ, දකින්න ඕනේ මෙන්න මේ විදිහට කෙලෙස් දුරු කරන්න නම් කියලා උන්වහන්සේ එතනදි දේශනා කරනවා. එතකොට දැන් මෙතනදී දක්වනවා අයෝනිසෝ මනසිකාරය, ඒ කියන්නේ නුනුවණින් විමසීම නිසා මොකක්ද ඇති වෙන්නේ කියලා. නුනුවණින් මෙන්ස අසත්‍ය අසම්පජාන. අසත්‍ය කියලා කියන්නේ සිහිය නැතිකම. අසම්පජාන්නේ කියන්නේ නුවණ නැතිකම. ඒ කියන්නේ අපි කියන්නේ සිහි නුවණ කියන එකට අපි කියනවා සති සම්පජාන්නේ කියලා. අසති අසම්පජාන්නේ කියලා කියනවා අසිහියක් අනුවණකමක් කියලා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපිට හිතන්න දැන් ඔන්න එකපාරම අපිට මතක් වෙනවා අපිට කවුරු හරි එක්ක දොසක් කියව වෙලාව බැන්න වෙලාවක් මතක් වෙනවා කියලා. එතකොට මේ ධර්මයේ අහලා නැති ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනෙකුට මොකද වෙන්නේ එහෙම වෙලාවකදී? එයාට එකවරම අර අකමැති වචනේ කියපු කෙනාගේ රූපේම ඇවිල්ලා පේනවා, ඒ කතා කරපු පරිසරේම ඇවිල්ලා පේනවා, එතන හිටපු අනිත් අය, ඒකට හිත යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වචන ජීවමාන කරගන්නවා. ජීවමාන කරගත්තාම මේ තමන් ඉන්න තැන පවා එයාට අවතික වෙලා යනවා. තමන්ගේ සතිය නැති වෙනවා. ඊට පස්සේ එයාට දැන් නුවණක් නැති වෙනවා. මේක මේ ඇති වෙලා නැති වෙලා ගිය එකක් කියලා, ඒ කියන්නේ මේක කවුරු හරි කියපු දෙයක් එතනදී කිව්වා, ඒක දැන් ඉවරයි කියන අදහස යාට ඇති වෙන්නේ. ඒ නුවණ යාට නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට වර්තමානයේ සතිය පැවැත්මක් එතන සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අසතියෙන් යුතුව නුවණ යෙදීමෙන් තොරව අතීතයේ වෙච්ච සිද්ධියක් කල්ලාගෙන නොඑක් විදිහට ද්වේෂ සිතිවිලි ඇති කරගන්න පටන් ගන්නවා. ඒ ද්වේෂ සිතිවිලි ඇති කරගන්න පටන් ගන්නවා කියන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ ඊළඟට කිව්ව කරුණ. අසති අසම්පජාන්‍ය නිසා ඉන්ද්‍රිය අසංවරයක් ඇති වෙනවා කියන්නේ. එතකොට අන්න මන ඉන්ද්‍රිය අසංවර වෙන්න පටන් ගන්නවා. මන ඉන්ද්‍රිය අසංවර වෙන්න පටන් ගත්තාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඉන්ද්‍රිය අසංවරය නිසා ත්‍රිවිධ දුෂ්චර්ත වෙන්න පුළුවන් වෙනවා කියලා.
එතකොට මොකද වෙන්නේ ඒ ඉන්ද්‍රිය අසං මන ඉන්ද්‍රිය අසං කරනාට පස්සේ එයාට හිතෙනවා මේ විදිහට මන ඉන්ද්‍රිය අසං කර වෙනවා මේ ඊට පස්සේ මට හිතෙනවා අරයට අපෝ බනින්නක් හිතෙන්න පුළුවන් ටෙලිෆෝන් කරලා බනින්න හිතෙන්න පුළුවන් එහෙමත් නැත්නම් වෙන ආකාරයකින් හිංසාවක් කරන්න හිතෙන්න පුළුවන් අන්න ඒ ආකාරයෙන් මේක මෙතනින් කාය දුෂ්චර්ත වචී දුෂ්චර්ත වලට යන්න අවස්ථාව පෙළඹෙනවා මේ අයෝනිසෝ මනසිකාරය ඒ වගේම මේ ඉන්ද්‍රිය අසංවරය නිසා අසත්‍ය අසම්පජඤ්ඤයෙන් පටන්ගෙන මෙන්න මේ ආකාරයට සිද්ධ වෙනවා. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඊළඟට අසත්‍ය අසම්පජඤ්ඤය සිද්ධ වුණා ඉන්න තැනක් තමතකුණා නුවණක් තිබුණේ නැහැ මේක ගෙවිලා ගිය එකක් මේ අපව මතක් වුණේ කියලා. නමුත් එතනින් අල්ලගෙන මොකද වුනේ? යාගේ මනින්ද්‍රිය අසංවර වුණා. මනින්ද්‍රිය අසංවර වුණාම ඒක කාය වාග් දුස්කාරක වලට නැත්නම් කෙනෙකුට ගිහිලා අපව පරිගැනීමක් හැටියට දෙයක් කරන්න හරි එහෙම නැත්නම් බණි නැවත බැනව දින්න හරි දෙයකට පෙළඹෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට අපිට තේරුම් ගන්න ඕනේ ඔන්න ඔය ආකාරයෙන්. ඒ වගේම දැන් හිතන්න ලෝභ සිතුවිල්ල. අපිට යම් තැනකදී අපේ දැන් අපි ගමනක් යනකොට කොහේ හරි දින මල්වත් එක මලක් දැක්කහම අපිට හිතෙනවා මේ මල ගැන අපිට ඇති වෙනවා කොයි විදිහේදයක්ද මේක ලබා ගත්තනම් හොඳයි කියලා සිතිවිල්ලක් ඇති වෙනවා. මොකද ඒකෙන් අපිට මතක නැති වෙනවා මේක තමන්ගේ දෙයක් නෙවෙයි මෙහිම කෙරීම වැරද්දක් කියන එක අපිට ඒක නැති වෙන්න පටන් ගන්නවා. එතකොට අයෝනිසෝ මානසිකාරයේ යෙදුනොත් මොකද වෙන්නේ? අපිට ඉන්න තනවතක වෙනා නුවණ නැති වෙනවා. ඒ මල සමා සතු කරගන්න ඕනේ කියන තත්වයට මන ඉන්ද්‍රිය අසතිය සම්පජඤ්ඤය නිසා මන ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක කඩා ගන්න හැරි කියන කාය දුස්චරිතයකට හරි යන්න පුළුවන් එක හොරකම. තමයි නොදීපු දෙයක් ගන්න කාය දුස්චරිතයකට පවා පෙරමෙන් ඉඳ තියෙනවා. ඔය ආකාරයෙන් මේ විදිහට අසද්දාව නිසා අයෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය නිසා අසති අසම්පජඤ්ඤය අසති අසම්පජඤ්ඤය නිසා ඉන්ද්‍රිය අසංවරය ඉන්ද්‍රිය අසංවරය නිසා ත්‍රිවිධ දුෂ්චරිතයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ත්‍රිවිධ දුෂ්චරිතයේ ඊළඟ කොටස තමයි ත්‍රිවිධ දුෂ්චරිතයේ තියෙනවා නම් පංච නීවරණ වලට යනවා කියන්නේ. පංච නීවරණ කියලා කියන්නේ අපි ටිකක් ගැඹුරින් තේරුම් ගන්න වෙනවා. පංච නීවරණ මොනවද කියලා සංයුක්තනිකායේ පස්වෙනි පොතේ පහේ එකේ සඳහන් වෙනවා ආවරණ සූත්‍රය කියලා. ආ සූත්‍රය ඒකේ නීවරණ ගැන මෙන්න මේ විදිහට පැහැදිලි වෙනවා. මේක කියනවා මහණෙනි මේ අවරන්න වසන්න සිත කෙලසන්න නුවණ දුබල කරන්න පස් දෙනි. ඒව මොනවද? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ හා විචිකිච්ඡාව. මෙතෙන්දී එතකොට මේ නීවරණ කියලා කිව්වේ මේ අවරණ, වසන, සිත කෙලසන, නුවණ දුබල කරන පස්කම. මොකද්ද අවරන්නේ? මොකද්ද වහන්නේ? ඒක නිවනයි අවරන්නේ, නිවනයි වහන්නේ. අන්න ඒක තමයි මේ පංච නීවරණ කියලා කියන්නේ. හැබැයි මේක විශේෂයෙන්ම දෙයක් සාකච්ඡා කරන්න යුතු දෙයක් තියෙනවා. මොකද මේ පංච නීවරණ කියන එක මේ ධර්ම මාර්ගයේ යන්නේ නැති කෙනෙක්ගේ සාමාන්‍ය ජීවිතය හා බැඳිලා තියෙනවා. ඒකට තේරෙන්නේ නැහැ පංච නීවරණ තියෙනවා කියලා. ඒ කියන්නේ හුඟක් වෙලාවට බලනකොට අපි පංච නීවරණ හැටියට සලකන්නේ ඇස කන නාසය දිව කය ආදී ඉන්ද්‍රයන් පිනවන්න කරන උත්සාහයක් තමයි මේ පංච නීවරණ වල පළවෙනි අංකයේ හැටියට තියෙන කාම ඡන්දයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් දකින දේවල්ද තමන් කැමති දේවල් වලට ආස කරමින් විවිධ විදිහට බාහිරයට නැඹුරු වෙනවා. ඒ සැපේ නැත්තම් ඒ වින්දනයේ සඳහා අන්න ඒක තමයි කාම ඡන්දය කියලා බාහිර වශයෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ පුතංජනේකට එහෙමත් නැත්නම් මේ ධර්ම මාර්ගයේ නොයදෙන කෙනෙක්ගේ කාමච්ඡන්දය වෙන්නේ ඒකයි. නිතරම තමන්ගේ ඉන්ද්‍රියන් පිනවීමට ඇති කැමැත්ත තමයි කාමච්ඡන්දය කියන්නේ. ඒ වගේම ව්‍යාපාදේ කියලා කියන්නේ ඇත්තටම අර මේ ද්වේෂය පිට කරන ආකාර අපිට අපි දන්නවා ක්‍රෝධය හැටියට පරිගැනීම හැටියට ඒ කොටම
තසබීම වෙනවා ද්වේෂය කියන. ඊට පස්සේ ඒක තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. ඊට පස්සේ තීන මිද්දය කියන්නේ නිදිමත අලස ගතිය. අපිට මේක විශේෂයෙන්ම සඳහන් කරගන්න පුළුවන් මේ හේරුකාණි චන්දවිල ස්වාමීන් වහන්සේගේ තියෙන මේ බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියලා පොතක්. ඒක ආශ්‍රයෙන් අපිට පුළුවන් මේ නී පංච නීවරණයන් ගැන වැඩි දුරටත් විස්තර කරගන්න. එතකොට ඒක කියනවා මේ කාමච්ඡන්දය කියලා කියන්නේ මේ කාමච්ඡන්ද සංඛ්‍යාත ලෝභයේ කෙරෙහි ආ ලෝභනීය වස්තුන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම බොහෝ බව නිසා නූපන් කාමච්ඡන්දයේ උපදින බව කියලා. ඔව් එතෙන්දි කියන්නේ කාමච්ඡන්දය උපදින. කාමච්ඡන්ද නීවරණය කියලා කියන්නේ චක්කු ආදී ඉන්ද්‍රයන් පිනවන්නා වූ වස්තුන් ගැන හා පුද්ගලයන් ගැනද ක්‍රියා ගැනද ඇතිවන්නා වූ ලෝභය කියන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දය කියලා කියන්නේ නීවරණය කියන්නේ ඇහැ කන ඉවනාසේ කය කියන ඒවා පිනවන්නම් ඒ වගේම ඒවා පිනවන වස්තුන් ගැනත් ඒවගේ පුද්ගලයන් ගැනත් ක්‍රියා ගැනත්. එතන ක්‍රියා ගැන කියනකොට සමහර වෙලාවට අපිට උදාහරණයක් ගන්න පුළුවන් සමහර ක්‍රීඩාවකට කැමති වෙන්න පුළුවන්. දැන් ක්‍රීඩාව නරඹන්න කැමති කියන්නේ එතන නැහැ ඇත්තටම මේ පුද්ගලයෙක්ව නරඹනවා කියන හැඟීම නෙවෙයි එතන තියෙන්නේ. එහෙමනම් එතන තියෙන්නේ යම් කිසි දිනුමක් අපේක්ෂාවෙන් එහෙම නැත්නම් උද්දාමයක් අපේක්ෂාවෙන් දෙයක් නැරඹීම. එතකොට ඒක ක්‍රියාවක්. අන්න ඒ ක්‍රියා ගැන ඇතිවන්නා වූ ලෝභය සමහර වෙනවා ඒ වගේ ක්‍රිකට් වගේ දේවල් බලන්න කැමතිපත්. එතන සිද්ධ වෙන්නේ කාම ඡන්දයක් තිබෙනවා. ඒ වගේම අපිට ඇහැට ප්‍රේමනාප එහෙම නැත්නම් අපි කැමති පුද්ගලයන් දකින්න තියෙන කැමැත්ත, ඒගොල්ලන්ගත් එක කතා කරන්න අහන්න තියෙන කැමැත්ත, මේ හැම දෙයක්ම ඉන්නේ කාම ඡන්දයේ හැටියට. ඊළඟට වස්තුන් ගැන. වස්තුන් ගැන කිව්වහම දැන් අපිට මුදල්, හදල්, වාහන වලට තියෙන අපේ ඇල්ම ඒ වගේ දේවල් ඉන්නේ කාම ඡන්දයේ බව තමයි මෙතනදී විස්තර වෙන්නේ. එතකොට දැන් මේකෙදි විශේෂයෙන්ම වෙන්නේ මේ නීවරණ කියන කොටස අපේ එදිනෙදා ජීවිතයේ කොච්චර තිබුණත් මේක හරියටම දැනෙන්න පටන් ගන්නෙ අපිට බාධා කරන බව දැනෙන්න පටන් ගන්නෙ මේ ධර්ම මාර්ගයේ වඩන කෙනෙකුට තමයි දැනගන්න වෙන්නේ. මොකද යම් කෙනෙක් මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා භාවනාව වගේ එන සමත විපස්සනා කියන භාවනාවකට යොමු වුණාට පස්සේ එයාට දැන් හොඳටම අවශ්‍යතාවය තියෙනවා හිත එකඟ කරගන්න. ඒ හිත එකඟ කරගන්න අවශ්‍යතාවය තියෙන කෙනාට එන ලොකුම බාධක ටික තමයි මේ පංච නීවරණය. එතකොට ඒකෙන් මේ කාමච්ඡන්දය තමයි ප්‍රබලවම තියෙන පංච නීවරණය. මොකද හුඟක් වෙලාවට අපි ගෙවල් දොරවල් දැල්ලා දරුවන්ට ඇවිල්ලා නෑදෑයින්ට ඇවිල්ලා එහෙම ඉන්නකොට භාවනාවකට වාඩි වෙච්ච අවස්ථාවේ පවා මේවා මතක් වෙන්න පටන් ගන්නවා. නෑදෑයෝ ගැන මතක් වෙන්න පටන් ගන්නවා, දූ දරුවෝ ගැන මතක් වෙන්න පටන් ගන්නවා. දැන් ඔක්කොම දැන් ධන දාන්නේ ඔක්කොම අතහැරලා ආවත් ඒ අවස්ථාවට ආවට පස්සේ තර විදිහට සියුම්ව කාමච්ඡන්දය මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් කෙනෙකුට තේරෙනවා නම් මේ හරියට හිත අරමුණේ පිට නැහැ කියලා, එතකොට තේරුම් ගන්න ඕනේ හුඟක් වෙලාවට මේක සිද්ධ වෙන්නේ මේ කාමච්ඡන්දය නිසා බව. ඉතින් මෙතෙන්දි තව එකක් තියෙනවා මේ කාමච්ඡන්දය ආපොම ද විශේෂයෙන් භාවනා කරන අවස්ථාවක කාමච්ඡන්දය ආපොම කළ යුත්තේ කුමක්ද කියලා. මෙතෙන්දි කියනවා කාමච්ඡන්දයෙන් වෙන භාවනාව නැති කර ගැනීමට යෝගාචරයන් විසින් කාමච්ඡන්දය ගැන සිතා බැලිය යුතුයි. ඒ කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම තමන්ට කාමච්ඡන්දය කියනවද නැද්ද කියලා බලන්න කියනවා. බලලා ඊට පස්සේ මෙහි අදහස් කරන ඇති නැති බව, ඒ කියන්නේ මේ කාමච්ඡන්දේ තියෙනවද නැද්ද කියලා බලන්නේ මේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන මේකත් නෙවෙයි. නමුත් තමන්ගේ සමාධියට මේකෙන් බාධාවක් වෙන තරමට කාමච්ඡන්දේ ඇති වෙනවද කියන එක තමයි බලන්නේ. තමන්ගේ සමාධියට බාධා වන පරිදි නිතර කාමච්ඡන්දේ ඉපදීම මෙහි අදහස් කරන කාමච්ඡන්දේ ඇතිවීම. එහෙම නිතර නිතර උපදින කාමච්ඡන්දය නැත්තම් ඒ කියන්නේ යාට කාමච්ඡන්දයක් නැහැ. තමාගේ හිතේ කාමච්ඡන්දය නිතර නිතර උපදිනවා නම් කාමච්ඡන්දය තමා කිරේ ඇත කියලා හිතන්න ඕනේ. එහෙම නිතර නිතර උපදින්නේ නැත්නම් ඒක යටපත් වෙලා තියෙනවා නම් කාමච්ඡන්දයක් නැහැ කියලා හිතන්න ඕනේ. භාවනා කරන වෙලාවේ හිත සමාධිගත වෙන්නේ නැත්නම් නොයෙක් අරමුණුට යනවා නම් ඒකෙන් දැනගන්න ඕනේ කාමච්ඡන්දය තමන්ට තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම මේ කාමච්ඡන්දය උපදින්න හේතුත් බලන්න ඕනේ. එතකොට ප්‍රහාණය කරන්නත් කොහොමද කියලා බලන්න ඕනේ. එතකොට මේ කාමච්ඡන්දේ උපදිනවා කියන තැන බැලුවොත්
ඒක කරන්නේ මෙහෙමයි දැන් කාමච්ඡන්දයේ ඇති වෙන ලෝභයක් ඒ කියන්නේ ලෝභ වස්තුන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කරන එක. දැන් අපි හිතන්නේ භාවනාව කියදෙන කෙනෙකුට තමන්ගේ දරුවන් මතක් වුණා කියන කොහොමදisse? එහෙම වෙලාවක යා ඉක්මනින්ම හිතනවා මම මේ මගේ දරුවන් ගැන හිතනවා. මේක මේ අවස්ථාවේ සිදු නොකළ දෙයක් හැටියට එයා ඒක ඒ සිතුවිල්ල බැහැර කරනවා. අන්න ඒ වගේ දෙයකින් තමයි කාමච්ඡන්දේ අයින් කරගන්න පුළුවන්. හැබැයි අපි කාමච්ඡන්දේ තියෙන වෙලාවට කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්න ඕනේ. කාමච්ඡන්දේ නැති වෙලාවට කාමච්ඡන්දේ නැහැ කියලා දැනගන්න ඕනේ. ඒක ධම්මානුපස්සනාවෙම කොටසක් බවට පත් වෙනවා. ඊළඟට කියනවා මේක නැති කරගන්න නම් හුඟක් වෙලාවට මේ අසුබ ආරම්මණේ හිත පුරුදු කරන්න කියලා. දැන් අපි දන්නවා හුඟක් වෙලාවට දැන් රාගය කියන එක දුරු කරගන්න අපි අසුබ භාවනා වගේ දේවල් කරනවා. එතකොට අසුබ අසුභ භාවනාව වගේ දේවල් ඒ කියන්නේ නූපන් අසුභ ආරම්මණයක් කියනවා. මාස්තර අසුභයක් ගැන හිතනවා නම් ඒ හිතන එක බහුල කරනවා නම් අපිට කාමච්ඡන්දේ දුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රම අපි ඒක අසුභ ආරම්මණයක් ගැන හිතන්න ඕනේ. එහෙම හිතනකොට දැන් අපිට කෙනෙක් මතක් වුණා ඒක අපි නොඑක් ආකාරයෙන් දෙතිස් ගුණපාදී වශයෙන් හෝ හිතලා ඒ කාමච්ඡන්දේ නැති කරගන්න මාස ගන්න. ඒ කියන්නේ දැන් කාමච්ඡන්දයට හේතු වෙන අපිට හිතට ප්‍රියමනාප ස්ත්‍රී පුරුෂ රූප ආදී මතක් වුණොත් ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව ඒ වෙලාවෙදි තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. එතකොට කාමච්ඡන්දය කියන එක ඒ වෙලාවේ අපිට දුරු කරගන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම දැන් ඊළඟට තමයි මේ ව්‍යාපාදයේ කියන්නේ. ව්‍යාපාදයේ කියන්නේ තියන්නේ ඇත්තටම කවුරු හරි පුද්ගලයෙක් ගැන හරි වස්තුවක් හරි ගැන හෝ ක්‍රියාවක් ගැන තමන්ගේ විරුද්ධ ස්වභාවය. ඒක අකමැති ගැති. කියන්නේ අප්‍රිය ස්වභාවය. ඒක තමයි ව්‍යාපාදයේ කියලා කියන්නේ. එතකොට දැන් ගොඩක් වෙලාවට දැන් අපි භාවනා කරනකොට අපේ ඉරියව්ව ගැන පව. අපි ඉරියව්වෙන් අපිට කරදරයක් වෙනවා නම් අපිට එතනක් තියෙන්න පුළුවන් මේ ව්‍යාපාදයේ කියන සිතුවිලි. එහෙමත් නැත්නම් අපිට භාවනා කරගෙන යනකොට සද්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් එහා පැත්තේ ඉන්න කෙනෙක් අහිනවනම් ඒ විලාවේ දෙන්නේ ව්‍යාපාදයේ කියන එක. ඒක තමයි හඳුනගන්න ඕනේ. මෙහි ව්‍යාපාදයක් ඇති වෙනවා කියන්නේ. හැබැයි ඒක ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ව්‍යාපාදයක් ඇති වෙන්නේ අපි ඒ දිහා බලන විදිහ අනුව තමයි ඒ ව්‍යාපාදේ ඇති වෙන්නේ. කොහොම නමුත් ඒකට යම් කිසි දෙයකින් තරහක් ඇති වුණොත් ඒක ව්‍යාපාද නීවරණ. ඒකෙන් හිත හැලෙනවා අපිට සිතේ ඒකාග්‍රතාවයට බාධාවක් වෙනවා. හුඟක් වෙලාවට දැන් බය කියන එක දැන් සමහර වෙලාවට තනියෙන් භාවනා කරනකොට හිතන රැ කාලෙක භාවනා කරන කෙනෙකුට බයක් දැනෙන්න පුළුවන්. මේ බයක් දැනෙන කොටත් තමන් කෙලින්ම හිතන්න ඕනේ මේකත් මේ ව්‍යාපාද නීවරණයම තමයි මේ එන්නේ. එතකොට මේ බය දැනනවා කියන්නේ එතන යහට අපහසුතාවයක් අකමැති යම් කිසි දෙයකට අකමැති බවක් ඒ පාළුවට ඒ කලුවරට වගේ දෙයකට අකමැති බවක් තියෙනවා. එතන යට තියෙන්නේ පටිඝානසය. ඒ කියන්නේ ව්‍යාපාදේ තමයි එතනදී නීවරණය හැටියට බලපාන්නේ. ඉතින් තමන් ඒ වගේම දැන් තමන් බලාපොරොත්තු වෙන විදිහට භාවනාව කෙරුණ නැති වෙන අවස්ථාවලදීත් ඇති වෙනවා ඇතැම් විට ව්‍යාපාදය. ඒ කියන්නේ කෙනෙකුට හිතුවොත් මම මෙච්චර වෙලක් වාඩි වෙලා හිටියා නමුත් කිසි භාවනාවක් වුණේ මගේ හිතට එක එක ඒව එනවා කියලා ඒ ආකාරයෙන් හිතුවා එතන සිද්ධ වෙන්නේ ඇත්තටම ව්‍යාපාදය. මොකක්ද දැන් විපස්සනා වලදී කරන්නේ එනේ දැන් මේ විදිහට තමන්ට බාධා කරන සිතුවිල්ලක් ආවොත් ඒක මුලින්ම අපි බලනවානේ ඒක අපේ මනසට නොගෙන ඉන්න ඒක ඇවිල්ලා යන්න ඉඩ දෙනවානේ. එහෙම නැතු යම් කිසි විදිහකින් ඒ ගැන හිතන්න උනොත් ඒකෙන් හිතනකොට හිතන්න ඕනේ මේක අනිත්‍ය වූ දෙයක් අනාත්ම වූ දෙයක් ආදී වශයෙන් හිතලා එදමින් ඉවත් වෙන්න ඕනේ ඒක ව්‍යාපාදයකට ගන්න කි. ඉතින් ඒ විදිහට තමයි ව්‍යාපාද නිවර්ණය තේරුම් කරගන්න ඕන. ඉතින් ඒ වගේම මේ ව්‍යාපාදේ තියෙනකොට තියෙනවා කියලා දැනගන්න ඕනේ. ව්‍යාපාදේ නැතිකොට ව්‍යාපාදේ නැහැ කියලා දැනගන්න ඕනේ. ඊළඟට ව්‍යාපාදයට හේතුව වෙන්නේ මොකද්ද කියලා කියන එතනදි කියන මේ පටිඝ නිමිත්ත. ඒ කියන්නේ අපිට තරහක් ඇති වෙන හේතුව. ඒක න බහුල වශයෙන් අපි මෙනෙහි කරනවා නම් අන්න ඒ අයෝනිසෝ මානසිකාරය යොදනවා නම් බහුල වශයෙන් අන්න ඒ දෙක තමයි හේතු වෙන්නේ මේ ව්‍යාපාද නිවරණයට. දැන් කාමච්ඡන්දයට හේතු වුනේ සුබ නිමිත්ත. ඒ කියන්නේ වැරදි විදියට මෙනෙහි කිරීමක් තමයි සුබ නිමිත්ත කියන්නේ. ඉෂ්ට නිමිත්තත් මේ ඒ විදිහට අයෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ ඉෂ්ට නිමිත්ත කියන්නේ අපි දරුවෙක් මතක් වුණා නම් ඒක අපේ
ඉෂ්ඨ නිමිත්ත. දරුවා කියන එකනා අපිට සම්පතක් කියලා හිතලා ඒකෙහි මෙනෙහි කරනවා නම් අන්න එතෙන්දි වෙන්නේ කාමච්ඡන්දය ඇති වෙන එක. දැන් මෙතෙන්දි වෙන්නේ පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා ඒ වගේ ව්‍යාපාද නිවරණ ඇති වෙනවා. ඊළඟ තමයි මේක නැති කරගන්නේ කොහොමද? මේක නැති කරගන්න පුළුවන් මේ මෛත්‍රිය වැඩිමේ මෙ ව්‍යාපාදයේ කියන එක නැති කරගන්න පුළුවන්. මෛත්‍රී කර්මස්ථානයේ පුරුදු කරන්න පුළුවන්. පුරුදු කළ මෛත්‍රිය නැවත නැවත පවත් ගන්න පුළුවන්. ඒ වගේම මේ කර්මයේ තමා අයත්දයක් කියලා හිතන්නේ. දැන් මේක දැන් අපි ව්‍යාපාදයෙන් හිතුවොත් ව්‍යාපාදයේ කියන්නේ ඇත්තටම දස කුසලයේ තියෙන කොටසක්. මනසින් කෙරෙනා වූ අකුසල කර්මයක් තමයි ව්‍යාපාදය කියන්නේ. ඉතින් එහෙම ව්‍යාපාදයක් වෙනවා නම් මේක කර්මයට අයිති දෙයක්. දැන් මෙතන කරගන්නේ කර්මයක්. එහෙනම් මේක විපාකයකුත් තියනවා කියලා ඒ පැත්ත හිතලා ව්‍යාපාදය අයින් කරන්න මනසින් ගන්නවා. ඊළඟට ඒ වගේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම තුළම කෙරෙන්නේ ඒක තමයි කෙරෙන්නේ. ඊළඟට ව්‍යාපාදය අපි කියව මෛත්‍රී භාවනා කරනවා. මෛත්‍රී භාවනා ගැනවත් ප්‍රගුණ කරනවා. කර්මය ගැන හිතනවා. ව්‍යාපාදයෙන් අනිෂ්ට විපාක ලැබෙන බව සීකරන එක තමයි කර්මය ගැන හිතන එක. එතකොට අතීත කර්මවල විපාකයක් ලෙස මේ වගේ තැවුල් ලැබෙනවා කියලා හිතන්න ඕනේ. හිතනවා මෙහෙම දෙයක් වුණා මේක අතීත කර්මවල හේතුවක් නිසා ඇති වෙන්නේ විඥානේ. ඒක නිසා විපාක විඥානය වෙන මතක් කරලා ඒ විදිහට හිතන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාදේ දුරු කරපු උත්සාහයන් ගැන හිතන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාදේ දුරු කරන කතා ගැන හිතන්න පුළුවන්. එතකොට ඒක තමයි ව්‍යාපාදේ දුරු කිරීම සඳහා කරන්නේ. අපි කලින් කතා කරේ කාමච්ඡන්දය ගැන. කාමච්ඡන්දය ගැන හිතනකොට කිව්ව අසුබ නිමිත්තක්ම නිහි කරන්නකො අසුබ භාවනාව, ඒ වගේම ඉන්ද්‍රිය සංවරේ, භෝජනේ මාත්‍රාග්නිතාවේ කාමච්ඡන්දය දුරු කරපු මහා තිස්ස වගේ හාමුදුරුවෝ ගැන හිතන්න පුළුවන්. ඊට පස්සේ සප්පාය කතා. ඒ කියන්නේ කාමච්ඡන්දය දුරු කරන අදාන කතා බලන්න කියලා. ඊට පස්සේ තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ මේ සිතේ ඇතිවෙන සිතේ චෛතසිකයන් කිය ඇති වෙන අකර්මණ්‍යතාවය. ඒ කියන්නේ මේක නිකන් නිදිමත ගතිය වගේ. ඒ කියන්නේ මේ මේකට කුසල කර්මයකට සතුටක් නැහැ. අපි කරන කුසලයකට සතුටක් නැති බව. ඊළඟට එතනදි කොටස් හතරක් වෙනවා මේ තීන මිද්ද ඇති වෙන්න හේතුව. එතන කියනවා මේ අරතිය. අරතිය කියලා කියන්නේ කුසල කර්ම තණ්ඩි කියලා කියනවා මේ තද ගතිය. ඇඟ දරදඬු වෙන ගතිය. ඒ වගේම හිවි අර හිවි අරින ගතියක් එනකොට අන්න එතන කියනවා තණ්ඩි කියලා. ඊළඟට විජම්බිකා කියලා කියනවා. විජම්බිකා කියන්නේ කය පණ නැතිකම. ඒ කියන්නේ නිසි පරිදි ආහාරයක් හම්බුනේ නැත්නම් අධික නිින්දාදී නිසා එනවා ඇඟේ පණ නැති ගතිය. ඒක නිසා තීන මිද්දියට වැටෙනවා. ඒ කියන්නේ නිදිමත ගතියට වැටෙනවා. ඒ වගේම බත් මතේ බත්මත නිසා ඒක බත් සම්මදේ කියලා කියනවා. ඒක වැඩිපුර ආහාර ගැනීම නිසා ඒ වගේ තීන මිද්දයකට වැටෙනවා. මේකින් වෙන්නේ මොකද්ද? සමාධිය වඩන්න කියලා කෙනෙක් වාඩි වුණාම එහෙමත් නැත්නම් භාවනාවකට වාඩි වුණාට පස්සේ යා නොදැනුවත්වම නින්දට වැටෙන පටන් ගන්නවා. ඒකෝර ඒ භාවනා අරමුණ ගැත්තකට ගිහිල්ලා තමම නින්දට වැටෙනවා. ඒකකොට මොකද්ද කරන්න ඕනේ? මෙයා වීර්ය ආරම්භ කිරීම කරණයකින් තමයි ඒ තීන විද්‍යට ප්‍රතිපක්ෂ ධර්මයන් හැටියට විරිය ආරම්භ කරන්නේ. වීර්යයක් අරගෙන ඒ අරඹුම් වීර්ය පවත්වාගෙන යාමෙන් තමන්ගේ අදහස ප්‍රගුණ වෙනකම් ඒ විදිහට වීර්ය පවත්වන්න ඕනේ කියලා. ඒකෝට තීන විද්‍ය දුරු කරන ක්‍රම හැටියට ප්‍රකාශ කරන හයක් ආහාරයේ පමණ දැනගන්න කියනවා. ඊළඟට ඉරියව්ව මාරු කරන්න කියනවා. නිදිමත වීගෙන යන යම් ඉරියව්ව කියනවනේ ඉරියව්ව මාරු කරන්න කියනවා. ඒ වගේම ආලෝක සංඥාව මෙනෙහි කරන්න පුළුවන්. ආලෝක සංඥාව මෙනෙහි කරනකොට ඒ නිදිමත ගතිය දුර වෙනවා. ඒ වගේම එලිමහනක වාසය කිරීම. දැන් හුඟක් වෙලාවට කලුවර කාමරයක කර්ටන්ස් දාගෙන වගේ තැනක භාවනා කරන්න යන කෙනෙකුට විශේෂයෙන්ම තීන මිද්දේ ඉන්නකොට මොකද එයාගේ පරිසරයේ සකස් වෙලා තියෙන එකන්නේ අර නිදාගන්න පරිසරය තමයි දැන් සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව නිදිමත මේ තීන මිද්දේ එන්න පුළුවන්. එතකොට කියන මේ තීන මිද්දේ දුරු කරපු වීර්ය වඩපු මහකාශ්‍යප මහරහතන් වහන්සේ වගේ වීර්ය කරපු කල්යාණ මිත්‍රයන් ගැන සිහි කරන්න කියලා. ඒ වගේ ඒ මේ මිත්‍රයන් අසුරු කර. ඒ වගේ මිත්‍රයන් ඉන්නෝ නම් අසුරු කරන්න කියලා. අපි දන්නවා මහකාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ කාලයක් හිස කොට්ටේක මත තබලා නැහැ. ඒ කියන්නේ හාන්සි වෙලා ඉඳලා නැහැ. ඒ ඉරියව්ව ඉඳලා නැහැ.
නිදාගන්න ඉරියව්ව ඉඳලා නැන් බොහෝ කාලයක්. ඉතින් ඒ වගේ ඊට පස්සේ අන්තිමට කියනවා මේ තීන මිද්‍ය නැති කරන්න කවුරු හරි කතා කියනවා නම් ඒ කියන්නේ ඒගේ ආනිසංස ගැන. ඒ වගේ තීන මිද්‍ය දුරු කිරීමේ ක්‍රම ගැන ඒ සප්පාය කතා කියනවා නම් අන්න ඒවා තමන් ඇසුරු කරන්න කියනවා. ඉතින් ඔන්න ওই ටික තමයි තීන මිද්‍ය ගැන කියන්නේ. ඊළඟ උද්දච්ච කුක්කුච්චය. උද්දච්ච කුක්කුච්චය කියන්නේ ඇත්තටම මේ කොටස් දෙක එකට කිව්වට උද්දච්චය කියලා කියන්නේ අද උද්දච්චය කියලා කියන්නේ මේ අරමුණේ මනාකොට හිත පිහිටන්නේ. හරි කලබල ස්වභාවයක් තියෙනවා. ඒකට අපි කියනවා උද්දච්චය කියලා. හිත හැමතැනම දුවන ගතිය තමයි උද්දච්චය කියන්නේ. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවීම. උද්දච්චය කියන්නේ හිත විතර යනවා. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවෙනවා. මොනවා ගැනද පසුතැවෙන්නේ? කරපු අකුසල් ගැන පසුතැවෙනවා. ඒ වගේම කරපු නැති කුසල් ගැන පසුතැවෙනවා. අන්න ඒ දෙක තමයි කුක්කුච්චයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේක කරන්නේ කොහොම උද්දච්ච කුක්කුච්චය කියන එක නැති කරගන්න විදිහක් තමයි ධර්ම විනය දෙක ඉගෙනගෙන තියෙන්නේ. මොකද ධර්ම විනය දෙක ඉගෙනගෙන තිබ්බහම එයා දන්නව හරි දේ මොකද්ද, කුසලයේ මොකද්ද, අකුසලයේ මොකද්ද කියලා දන්න පමණින්ම ඒ අකුසල් නොකර ඉන්න පටන් ගන්නවා. එතකොට එයාට කුක්කුච්චයක් වෙන්න හේතුවක් වෙන්නේ. ඒ වගේම ඒ කරපු වැරද්දක් නැත්තම් කරපු වැරද්දක් ගැන හිත විසිරෙන්න වෙන්නේ නැහැ. ඒ වගේම කැප අකැප දේවල් ගැන ප්‍රශ්න කරන්න බව. එයා ප්‍රශ්න කරලා නැත්නම් ගුරුවරයෙක්ගෙන් අහලා හරි පොතපතෙන් හරි දැනගන්නවා මොනවද කැප මොනවද අකැප කියලා. එහෙම කරගත්තාම තමන් අතින් අර වරදක් සිද්ධ වෙන්නේ නැති තත්ත්වයට එයා ඒකපත් කරගන්නවා. ඊළඟට තමයි විනයේ කියන එක දැනගන්න. කොයි විදිහද මොනවද වරදක් වුණොත් කොහොමද ඒ විනය කර්මය කරලා ඒකෙන් ඒක අමතක කරලා දාන්නේ. ඒ කියන්නේ මුගක් වෙලාවට වෙන්නේ අපි වරදක් අපි හඳුන් වරදක් වුණාම ඒ ගැන නැවත නැවත සිතීමෙන් වෙන්නේ අකුසලයේ තව තවත් වැඩි කර ගැනීමක් විතරයි. නමුත් අපි දන්නවා නම් ඒකද දැන් මුගක් වෙලාවට විනය කර්ම වල දැන් කියනවනේ ලැපොරේ කිරීම වගේ දේවල් තුලින් ඒ අවශ්‍ය අදාළ දේවල් කරගත්තා. ඊට පස්සේ ඒවා අවශ්‍ය දේවල් අදාළ දේවල් කරාට පස්සේ ඉදිරියට හිත එකඟ කරගෙන තමන්ගේ බණ භාවනාව වඩා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ධර්ම විනය දන්න වෘද්ධ ප්‍රේක්ෂක, ඒ කියන්නේ හුඟක් ධර්ම විනය දන්න මහ තෙරවර ආශ්‍රය කරන බවත් මේ උද්දච්ච කුක්කුච්ච නැති කිරීමට හේතුවක් වෙනවා. ඊළඟට විනයදර කල්යාණ මිත්‍රයන් සේවනය කිරීම, ඒ වගේම උද්දච්ච කුක්කුච්ච නැති කරගන්න දිරිය වඩන කතා, ඒ වගේ සප්පාය කතා අහන එකත් ඒක හේතුවක් වෙනවා. ඉතින් උද්දච්ච කුක්කුච්ච ඇති වෙන වෙලාවට ඒ ගැන මෙනෙහි නොකිරීම තමයි කරන්න ඕනේ. ඒ ගැන සිහි කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ සිහි කරන් කියන්නේ යම් කිසි විදිහකින් කෙනෙකුට අකුසලයක් ගැන මතක් වුණොත් ඒක ඇත්තටම සිහි කරන්නේ නැතුව පැත්තකට දාන්න ඕනේ. එතනින් එහාට භාවනාවක් වැඩනවා. ඒ කියන්නේ හිතන්නේ glycos වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ සීකරන්නේ glycos උද්දච්ච කුච්ච එන්නෙන්නම වැඩි වෙලා යාට භාවනා සාර්ථකව කරගන්න වෙන්නේ. ඊළඟ තමයි විචිකිච්ඡාව. පස්සේ මේක දැන් විචිකිච්ඡාව කිව්වහම මෙතනදී මූලිකව සඳහන් කරන්නේ බුද්ධ ආදී අට තැනගෙන ඇති සැකය කියලා. එතෙන්දී මේ කරුණු අටක් ගැන කෙනෙකුට සැකයක් ඇති වෙනවා නම් ඒ ටික තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. මොකද සැකය ඇති වෙන්නේ මේ එන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් ඇති වෙනවා. මොකද සැකයක් ඇති වෙන්නේ? ඇත්තටම බුදුරජාණන් වහන්සේ සර්වඥයි. මේක තනියම හොයාගත්තද මේ ධර්මය. ඊ ආදි වශයෙන් මේ සැකයන් පහළ වෙන්න පුළුවන්. මෙහෙම කෙනෙක් හිටියද කියලා හිතන්න පුළුවන්. ඒ වගේ ධර්මයේ ගැන සැක හිතනවා. ධර්මයේ ගැන හිතන මේ ධර්මයේ කියන්නේ ඇත්තද? මේව වෙනවද? ඇත්තටම සිද්ධ වෙන දේවල්ද? ඊට පස්සේ සංඝයා වහන්සේලා ගැනත් මෙහෙම ආර්ය සංඝ රත්නයක් හිටියා කියන එක ඇත්තද? මේ විදිහට මේ ಗುಣ තියෙනවා, මේ සංඝ ගුණ තියෙනවා, ඒ ಗುಣ ඇත්තරම උන්වහන්සේ ළඟව තියෙනවා ආදී සැකයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිශික්ෂාව ගැන, සීල සමාධි ප්‍රඥා කියන තුන ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්. මේකද මාර්ගය? සීලය වැඩුවාම සමාධිය ලැබෙනවා, සමාධිය වැඩුවාම ප්‍රඥාව ලැබෙනවා. ඒ ආදී වශයෙන් මේ කොටස් ගැන ඇති සැකය. ඊළඟට අතීත ස්කන්ධ පිළිබඳ, ඒ කියන්නේ මම කියලා අතීතේ මා කියලා කෙනෙක් හිටියද, ඒ කියන්නේ නැත්තම් තෙර භවයක් තිබුණාද කියලා සැකයන් තියෙනවා. ඒ වගේම අනාගත ස්කන්ධ පිළිබඳ. ඒ වගේම මෙතනින් මේ කය බිඳුණාට පස්සේ නැවතත් තැනක ප්‍රතිසන්දියක් ලබනවාද නැද්ද කියලා වගේ සැකයන් තියෙනවා.
ඊළඟට අතීත අනාගත ස්ථාන. ඒ කියන්නේ මේ දෙකම එකට දාලා අතීතයේ මෙහෙම කෙනෙක් ඉඳලා මෙහෙම ඉඳලා ඉදිරියට මෙහෙම කෙනෙක් මේ ප්‍රතිසන්දියක් ලැබනවාද කියලා ආදී සැකය. ඊළඟට පටිච්ච සමුප්පාදයේ පිටිබඳ සැකය. පටිච්ච සමුප්පාදයෙන් කියන්නේ දුක ඇති වෙන විදිය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිද්‍යාවේ පටන්ගෙන කොහොමද මේ දුක්ඛස්කන්ධයක් හැදෙන්නේ කියලා. ඉතින් ඒ විස්තර කිරීම පිළිබඳවත් සැකේ. ඉතින් ඔන්න ඔය ටිකට තමයි බුද්ධ ආදී අටතැන ගැන සැකේ කියලා කියන්නේ. මේ ටික තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විචිකිච්ඡාව නැති කරන්න කරුණු හයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි චිත්තක ධර්මයේ හැදෑරීම. ත්‍රිපිටකය ධර්ම හොඳට හදාගන්න. අඩුමයි කොටසක් හරි සූත්‍ර පිටකේ හරි හොඳට හදාගන්න. ඊට පස්සේ රත්නත්‍රය ගැන උගත් අයගෙන් ප්‍රශ්න කරනවා. දැන් ත්‍රිවිධ රත්නය ගැන බුද්ධ ධම්ම සංඝ කියන තුන ගැන උගත් අයගෙන් ප්‍රශ්න කරලා ඒවා විසඳා ගන්නවා, නිරවුල් කර ගන්නවා. ඊළඟට විනයේ හැටි කොහොමද, ධර්ම විනය කියන එක කොහොමද පවත්වන්නේ කියලා ඒක දැනගන්නවා. ඊළඟට රත්නත්‍රයේ ගුණ සිහි කරනවා, බුද්ධ ධම්ම සංඝ කියන ගුණ ටික සිහි කරනවා. ඊළඟට රත්නත්‍රයේ ප්‍රසන්න වූ වක්කලි මහරහතන් වහන්සේ වගේ අය සේවනය කරන්න පටන්. අපි දන්නවා වක්කලි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පුදුම ශ්‍රද්ධාවක් තිබ්බේ, පුදුම කැමැත්තක් තිබුණේ ඒ රූපේ දිහා පවා බලන්නේ. ඉතින් ඒ වගේ වක්කලි ස්වාමීන් වහන්සේ වගේ රහතන් වහන්සේලා සීකල්න, ඒ වගේම අනිත් කවුරු හරි ඉන්නවා ශ්‍රද්ධා සම්පන්න අය ඉන්නවනම් අන්න ඒ අය දිහා බලලා ඒගොල්ලන්ගේ සම්මත කරගෙන ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඊළඟ සප්පායගත. සප්පායගත කියලා කියන්නේ මේවට හේතු වෙන එක, විචිකිච්ඡාව දුරු කර ගැනීමට හේතු වන්නා වූ කතා මොනවද කියලා අහගන්න. ඔය ටික තමයි පංච නීවරණ කියලා කියන්නේ. එතකොට මේ පංච නීවරණ කියන ටික දුරු වෙනවා කියනවා, තීන මිද්‍ය අරහත්යෙන් දුරු වෙනවා කියනවා, ව්‍යාපාදේ අනාගාමී භවෙන් දුරු වෙනවා කියනවා, උද්දච්චයේ අරහත් භවෙන්, කුක්කුච්චයේ අනාගාමී භවෙන්, විචිකිච්ඡාව සෝවාන් භවෙන්, කාමච්ඡන්දේ අරහත්යෙන් දුරු වෙනවා කියලා විස්තර කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ආර්ය මහත්මයා අපි දැන් සැහෙන වෙලාවක් කතා කරමු නිසා අපිට දැන් තියෙන හොඳ පැත්ත ගැන කතා කරන්නේ. හොඳ පැත්ත කියන්නේ අර කොහොමද විද්‍යා විමුක්ති ඇතිවන්නේ සත්පුරුෂ සේවනයෙන් කියන එක කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. මම හිතනවා මේ වෙලාවේ අපි පොඩ්ඩක් සාකච්ඡාවකට යමු යමු. කාට හරි මම ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න. ඒ වගේම අනුරුද්ධ ස්වාමීන් වහන්සේවත් මම ඉතාමත්ම ගෞරවයෙන් මේ සවන් දෙ සිසිලස වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. තිරුවන් සරණයි ආර්ය මහත්මයා. තිරුවන් සරණයි ජයන්ත මහත්මයා. ඔබතුමා ඉතා පැහැදිලිව තව වෙනත් සූත්‍රات ප්‍රයෝග කරගැනීමෙන් ඉතාමත් සාර්ථකව ඒ කොටස විස්තර කර දුන්නා. මම හිතනවා අපේ සාකච්ඡා මණ්ඩලයේත් අපිට යොමු වෙන්න පුළුවන් මේ යම් කිසි කරුණක් තවදුරටත් දැනගන්න අවශ්‍ය නම්, නැත්නම් තව කෙනෙක්ගේ අදහස ප්‍රකාශ කරන්න තියෙනවා නම් අපි ඊළඟ කොටසට යන්න කලින් අපි මේ අවස්ථාව කරගනිමු. තිරුවන් සරණයි. හා තිරුවන් සරණයි ජයන්ත මහත්මයා. මේ කවුරුත් කතා නොකරන හින්දා මම මෙහිම අදහසක් කියන්නම්. මේ ඔබතුමා දැන් මේක කිව්ව විස්තර කරපු විදිහ මේ බුදුහාමඳුර විස්තර කරලා තියෙන විදිහට නමුත් අද විදිහට ගත්තොත් අපි පුංචි ළමයෙකුට පුංචි ළමයි පුංචි හොරකමක් කරනවා. එතකොට ඒකට ආහාර වශයෙන් ඒකට හොඳයි කියලා ඒක කවුරුත් කිව්වොත් ඒ ළමයා තව එකක් කරනවා. මේ විදිහට වැරදි ටිකටම කරන ගිහින් මහ ලොකු හොරෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ක්‍රමය නේද මේකත් මේ විදිහට හිතන්න පුළුවන් නේද ජයන්ත මහත්තයා මේ සූත්‍රයට අනුව? තිරුවන් සරණයි. ඔව් තිරුවන් සරණයි. ඇත්තටම කොක් වෙනවට බැලුවොත් මේ විදිහේ දැන් ඒ හොරකමක් කරා කියන්නේ අපි අර ත්‍රිවිධ දුෂ්චර්තිය කියන තැනට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ත්‍රිවිධ දුෂ්චර්තිය කරන්නේ වැරදි කාය කර්ම තමයි එතෙන්දී කරන්න කෙනෙක් පෙළඹෙන්නේ. නමුත් හුඟක් වෙලාවට බලන්න පොඩි ළමයෙක් පවා තනියම හිතලා හොරකමක් කරන අවස්ථා හුඟක් අඩුයි. අපි හුඟක් වෙලාවට බලනවා පොඩි ළමෙක් අපේ දරුවෙක් කවුරු හරි යාළුවෝන්ව ආශ්‍රය කරනවා නම් අපි යාළුවෝන්ගෙන් නිරන්තරයෙන් සොයා බැලීමක් කරනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ අසත්පුරුෂ ආශ්‍රයෙන් නිසා තමයි ළමෙක් නොමග යනවා නම් නොමග යන්නේ කියලා. ඒක නිසා අපි හුඟක් වෙලාවට බලනවා තමන්ගේ ළමයා කොයි වගේ පිරිසක්ද ආශ්‍රය කරන්නේ කියලා. බලලා අපිට එතන තේරෙනවා නම් ටිකක් ඒ කියන්නේ මේ සීලය බිඳන
දේවල් කරන එක සොරකම් වගේ දේවල් කරන පානඝාතයට කෙනෙක් ගෙනට මත්පැන් වලට පොන බොන කෙනෙක් වගේ කෙනෙක් ඉන්නවා නම් අපි උපායයක් යොදලා යම් කිසි උපායක් නැදලා ඒ දරුවගේ හිත රිදෙන්නේ නැති වෙන්න ඒ තැනින් අයින් කර ගන්නා ගතිය අපේ මං හිතන්නේ බෞද්ධ දෙමාපියන්ගේ ඒ වගේම දැන් විදේශික රටවල ඉන්න අය හැටියට අපිට පේනවා අනිත් අයක මේ ධර්මයේ නොදන්න කට්ටිය උනා මේ මෙච්චර දුරට මේවත් නොදන්න නැත්නම් හැමෝටම තේරෙනවා මේ අසත්පුරුෂ ශාස්ත්‍රය නිසා ඒවට පෙරඹෙනවා කියන තේරුම බොහෝ අයට තියෙන එක يعني සාමාන්‍ය දැනීම නොවන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. ඉතින් අර ඔබතුමා කිව්ව එක හරි මේ විදිහට තමයි මේ අසත්පුරුෂ ආශ්‍රය නිසා ඒක කියන්නේ කෙනෙක් හොරකම් කරනවා නම් ඒකේ තියෙන වටිනාකම මේකේ තියෙන රසය කියන්න පුළුවන් අනිත් එක්ක ගන්න. මම මේ වගේ දෙයක් කරා මට කිසිම දෙයක් වේදන් වුණේ නැහැ. දැන් මට මේ වගේ දෙයක් හම්බුණා කියලා. අන්න එහෙම දේවල් අහනකොට එයාට ඇති වෙනවා අසද්දාව. අසද්දාව කියන්නේ මේ මේ කිසිම හොඳ දේවල් ගැන හිතන්නවත් පැහැදීමක් ඇති වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම යා මනස යොදවලා හිතන්න පටන් ගන්නෙත් නෑ. අරයා කියන එකම අහලා මොකද එයත් යම් දෙයක් කළා එයා සතුටු වෙනවනේ කියන්නේ. ඒ එක නිසා ඒ සතුට මන් ලබා ගන්නවා කියන අයෝනිසෝ මානසිකාරයත් ආවට පස්සේ අසතියත් ආවට පස්සේ ඒ ආකාරයෙන් අසතිය සම්පජඤ්ඤයත් ඇවිල්ලා ඉන්ද්‍රිය අසංවර කරගෙන ඒ වගේ දේවල් වලට දෘෂ්ටිචරිත වලට පෙනෙනවා කියන එක තමයි අපිට එතෙන්දී තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න. තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා. මේ මට පොඩා ප්‍රශ්නයක් තියෙනවා. මේ අවිද්‍යාව කියලා කිව්වහම දැන් මේ අපි යමක් දැක්කහම මේ අපි සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්නවා කියන මේ වැරදි අදහසක් මේ අවිද්‍යාව කියන එකට අයිති වෙනවද කියන එකයි. හොඳයි, තෙරුවන් සරණයි. ඔව්, තෙරුවන් සරණයි. ඇත්තටම අවිද්‍යාව කියන එක ධර්මයේ නොඑක ආකාරවලින් පැහැදිලි කරලා තියෙනවා. ඒක පළමිනි විදිහට අපි සැලකුවොත් කියනවා මේ දුක්ඛේ අඥාන. ඒ කියන්නේ දුක තේරෙන්නේ නැතිකම. ඊළඟට දුක්ඛ සමුදය අඥාන. දුක හටගන්නේ කොහොමද කියලා දන්නේ නැතිකම. ඊට පස්සේ දුක නිරෝධ දුකේ නිරෝධයක් තියෙනවා කියලා නොදන්නකම. ඒ වගේම නිරෝධ කරන මාර්ගයක් තියෙනවා කියලා නොදන්නකමත් අවිද්‍යාව කියනවා. ඒ වගේම තවත් කියවෙනවා මේ විපල්ලාස. විපල්ලාස කියන්නේ අපි අසුභ දේවල් සුභයි කියලා ගැනීම. ඒ වගේම දුක් දේවල් සපයි කියලා ගැනීම. එතකොට අනාත්ම වූ දේවල් ආත්මයි කියලා ගන්න. එතකොට අනිත්‍ය දේවල් නිත්‍යයි කියලා ගන්න. ඒ ටික ඒ හතර ආශ්‍රයමුත් අපි කියනවා ඒක ඒ නොතේරෙනකමටත් අවිද්‍යාව. එතකොට ඇත්තටම කියන්නේ මේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන බුදුරජාණන් වහන්සේ නමුත් ඒ සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක නොදන්න කම තමයි ඇත්තටම අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට අපිට උනත් අපි ගැන යම් කිසි තක්සේරුවකට එන්න පුළුවන් අපිට මේක දුකයි. අපි දැන් යමක් දිහා බැලුවොත් හරි නැත්නම් යමක් ඇහුවොත් හරි මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් දුකක් හැටියට අපි බලනවාද කියලා. ඒව දුකක් හැටියට අපිට පේන්නේ නැති තා අපිට අවිද්‍යාව කියනවා. ඉතින් අර ඇති සැටි ඇතිදී ඇති හැටියට දැක්කාම තමයි ඒ තුල කලකිරීමක් ඇති වෙන්නේ නැත්නම් නිබ්බිදාවක් එහෙම නැත්නම් න බින්දති කියනවා නිබ්බින්දති කියනවා. එතකොට ඒක ඇති වෙන්නේ මේ ඇතිදී ඇති සැටියට දකින්නේ. කියන්නේ මොකද්ද දුක? දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ. දුකේ තමයි ලෝකේ පිටලක් පටිච්චිතෝලා කියන්නේ. නමුත් ඒක නොතේරෙන කම නිසාම ඒවා සැප වශයෙන්, සුභ වශයෙන්, නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් ගැනීමම තමයි ඇත්තම ඒ විපල්ලාස චිකම තමයි අවිද්‍යාව. ඒ ආකාරයෙන්ත් අපිට හිතන්න පුළුවන්. දුකේ නොදැනීම කියන්නේ ඒ ටිකම තමයි. ඒක ඔය වෙන වෙන වචන වලින් කිව්වා එතන අර්ථය වෙන්නේ ඇතිදී ඇති හැටියට නොදැනීම. දැන් අපි කෙනෙක් දිහා බලලා මානසික සතෙක් කියලා ගත්තත් එතන ධාතු ස්වභාවයක් තියෙන්නේ මෙතන සත්පුද්ගල භාවයක් නැහැයි කියන මට්ටමට අපිට විදර්ශනා ඥානයක් නැතිකොට එතන තීපවතින්නේ අවිද්‍යාවක් තමයි. නමුත් දැන් හැම තැනම අවිද්‍යාව කියන කේත දෙන්නෙත් නැහැ. විශේෂයෙන් කුසල කර්මවලදී අවිද්‍යාව කියන කේත දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කියන තැනදී අවිද්‍යාව දෙන්න තිබවයි මා දන්නා තරමින් තේරුම් ගන්න ඕනේ.
अयोनिशो मानसिकारें अदास वगे अदासक नेद अभी हरियत मानसिकार युद्ध हरियत मेटे मद इतना अयोनिशो मानसिकार अयोनिशो मानसिकारे अतट एक अवस्था अभी अट्ठिक संज्ञा वर्णवाईकिन इतना अट्ठिक संज्ञा वर्ण अभी पुद्गले देखा अभी खेल वगे हित एक आकार की योनिशो मानसिकार इतकोट ये पुद्गले कील आरोग्य इतना अलीम गटीम अनित्य दुख अनात्म प्रकट नोवेन प्रकट विमा नियम योनिसो मानसिक कार्य नम समय प्रयोग संपत्त කුසල සිත විල්ලක් එමත් නැත්නම් අකුසල අරමුණෙන් ඉවත් වෙන්න කුසල අරමුණකට සිත පිහිටවන්න. එතන යම් කිසි ආකාරයකින් යෝනිසෝ මනසිකාරයක් වෙනවා. අර සබ්බාස සූත්‍රය කියනවා වගේ උපදින්න තිබිච්ච ආශ්‍රව කෙලස් ධර්ම උපදින්න නැත්තත් පිටපත් කර ගැනීම තුලින්. නමුත් එතන නෙවෙයි කෙලවර ඇත්තටම අර අනිච්චතෝ දුක්ඛතෝ වා අනාත්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන ප්‍රකට කරගත්ත කොට තමයි ශික්ෂාව ප්‍රකට වෙන තැන තමයි සම්පූර්ණ නිවරදිම යෝනිසෝ මනසිකාරේ කියලා කියන්න පුළුවන් කියලා තමයි මගේ අදහස තියෙන්නේ. අපිට හරි මහත්මයා අපිට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමින් වහන්සේටත් යොමු වෙලා මම හිතන්නේ හරි මහත්මිය ගරුසරණයි. තිරුවන් සරණයි. මේ ප්‍රශ්නෙට මම පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්නම්. මේ යෝනිය කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනිය योनि अभी उपजीन विजाइना इंग्लिश अभी जयाकार मनसकार योनिसो मनसकार मनस कार्य इपनाट पश्चिधारण कथम अट मुखदे लत्म लोपेन आकार मगे स्वामी मगे दर्व मेम हेतरी मगे भार्या मेम हेतरी निगम योनिसो मनस कार्य अभी तरह अरे भार्या हो दर्वा हो स्वाम्या हो नकार एक हेतु अभी हिते मवागत कमत्ता अभी हिते
අපේ අම්මා මෙහෙම ඇතුළේ අපි ඒකට කැමති අපේ තාත්තා ඇතුළේ මෙහෙමයි අපි ඇතුළේ මෙහෙමයි කියලා අපේ අතීත අත්දැකීම් අනුව යම්ම් දෙයක් හොඳයි කියලා අපේ හිතේ තැන්පත් වෙලා තියෙනවා අනේ තැන්පත් වෙලා තියෙන ස්වභාවයේ වෙනස් විදියට යමක් ක්‍රියා කරනකොට තමයි අපි තරහ යන්නේ අන්න ඒ විදියට යමක් අපිට දැනනවා නම් යටිතේ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද නිවර්ණ ආදී සම්බන්ධ කරගෙන අන්න ඒවෙන් තමයි පටිච්ච සම්පදා කියන්නේ ඒවා පත්‍යම් කරගෙන කියන්නේ කාමච්ඡන්දය ව්‍යාපාදයේ පත්‍යම් කරගෙන තමයි පත්‍ය වෙනවා කියලා කියන්නේ පත්‍යම් කරගන්නේ ඒවා කාගෙන කරගත්තම ආහාර කියලා කියන්නේ ඒවා ආහාර කරගෙන තමයි අපේ කෝපේ නැත් ද්වේෂය පහළ වෙන්නේ ඒ පහළ වෙන උපර දැන ගැනීම යෝනිස මනසකාරය පහළ වුණාට පස්සේ දැන ගැනීම මනසිකාරය හැබැයි මනසිකාරය වඩනකොට තමයි ටිකෙන් ටික යෝනිස මනසකාර තත්ත්වයට අපි හිත ගමන් කරන්නේ ඒක භාවනාවේ මාර්ගයේ තමයි අවබෝධ කරගන්න පුළුවන් දෙවියන් තරණයි සරන් සන්නයි අමහින්නේ ආයමත්න කාන්ති මහත්මියට ප්‍රශ්නයක් තිබුණාද ජයන්ත මහත්තයා මම ඒ වගේ අවස්ථාවක කොහොමද මොන දෙන්නේ හිත හරිගස්ස හිත මේ වැඩ කරන්න කියන එක තමයි මෙතන තාන්නේ දැන් කතා කරපු ඒවට සම්බන්ධ දැන් මම යම්කිසි ආශ්‍රය කරන කෙනෙක් හැම වෙලාවම නෙගටිව් විදියටම තමයි හැම දේ දිහා බලන්නේ ඉතින් කියන හැම අවස්ථාවකම මම ඒක පෙන්වලා දෙන ඔයා බලන විදියයි වැරදි කියලා ඉතින් මේ ළඟදී මේ අර කුකුල් කණේ හැමතරංගේ බණ තියෙනකොට මම කල්පනා කරා මෙයා මේ වගේ කෙනෙක් හොඳමයි මේ වගේ සාමින්නාංශ කෙනෙක්ගේ බණක් අහන්න කියලා මම කොහොම හරි උත්සාහ කරා මෙයායි බණට එක්කගෙන යන්න. ඉතින් දැන් මම කිව්වා අනේ හරිම හොඳයි ඇත්තටම ඔයාට මේ වගේ බණ හොඳට තේරෙනවා කියලා යන් කොම් කියලා මම එක්ක යන්නම් කියලා ඔක්කොම කරනකොට මෙයා මට එකපාරම කියනවා මේ ඔයාට බණ අහන්න යනකොට මට දින එකක් තේරෙනවා අර ඉන්නේ කියලා. කියනකොට ඉතින් පස්සේ ඉතින් මම කොහොමද මනෝ කරන්නේ කියලා කල්යාණ මිත්‍රෙක් වශයෙන් ඔයාලට කියන්නේ කියලා කිව්වා. නමුත් ඒ වෙලාවේ යම් කිසි මගේ හිතට ආව නිකන් ඉතින් දැන් මගේ හිත කියනවා නිකන් අර එපා වීමක් වගේ. මම හොඳට හිත දිහා බලනවා ආයි හිතනවා නෑ මම උදව්ව කරන්න හැදුවා යා කැමති නම් යාගේ කර්ම විපාකිනේ කියලා බලනවා ආයි තේකම එනවා. ඉතින් අර ඒ වගේ වෙලාවක අපි සත්පුරුෂ විදිහට උදව්වක් කරන්න කියලා මගේ මනසෙන් හිතුවට මට ගන්න බැරිුනාම අනිත් පැත්තෙන් මගේ මනසේ යම්කිසි ප්‍රතිකාරුසයක් එන්නේ නේ. ඒ වගේ අවස්ථාවක මට උපදේශයක් දෙන්න කොහොමද මං හිතන්න ඕනේ කියන එක. ඒ මගේ කෙනේ හැම මොහොතකම බැලුවා. හැබැයි මේ මට එන්නේ මේක මේකයි කියලා. පෙරවල් සර්. ඒකලා නෑ මං හිතන්නේ ඒක සෑහෙන සාධාරණ කියන්නේ හැමෝටම වගේ හිතන දෙයක් මොකද හුඟක් වෙලාවට තමන් අනිත්‍යයට කරුණාවෙන් කියනවා මෙහෙමයි ඒක තමයි එතන සත්පුරුෂතර කියන ගතියට තමයි එතන අපි අද කතා කරපු මේ සාකච්ඡාවවලදී දේවල් වලට සම්බන්ධ කරනවා නේ. කියන්නේ තමන් බණ අහනවා බණ ධර්මයේ හැසිරෙනවා තව කෙනෙක්වත් ඒකට යොමු කරනවා. ඒක බොහොම හොඳ ලක්ෂණයක්. ඇත්තටම මේ විදිහට උත්සාහයක් ගන්න එක බොහොම ප්‍රශංසනීය දෙයක්. නමුත් අපි ඉන්නේ පෘථග්ජන ලෝකේ. අපි ඉන්නේ පෘථග්ජන ලෝකයේ කියලා කියන්නේ අපි හිතන විදිහට නෙවෙයි අනිත් අය හිතන්නේ. අපි වටිනාකමක් දෙන දේවල් වලට නෙවෙයි තව සමහර වටිනාකමක් දෙන්නේ. ඉතින් ඒක අපි මුලින්ම දැනගන්න ඕනේ. අර ඔබතුමිය කිව්වා වගේ දැන් මෙතනදී මේ බණ අසවන්න තිබුණ කැමැත්ත කොහොම හොඳයි. නමුත් කිව්ව තෝරගත්ත පුද්ගලයා ගේ තියෙනවා ඒකට දක්ෂතාවයක් නැතිකම. ඉතින් ඇත්තටම යාට වාසනාවක් වාසනා ගුණයක් එහෙම නැත්නම් ෂණ සම්පත්තියක් කියලා කියනවා. ඒ ෂණ සම්පත්තියක් නැති කෙනෙකුට තමයි මේ අපි උදව් කරන්න පටන් ගත්තා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ තත්ත්වය වෙනස්. බුදුරජාණන් වහන්සේ උදව් කරන්නේ ඉන්ද්‍රිය ධර්ම පල්ල. ඒ කියන්නේ ඉන්ද්‍රිය පරියප්ඥාණයෙන් බලලා තමයි කෙනෙකුට ධර්ම දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් ගියේ නැහැ අල්ලපු වැටේ හිටපු චුන්ද සමහින්න චුන්දසූකර. චුන්දසූකරට බණ කියන්නේ ගියේ නැහැ. මොකද උන්වහන්සේ දැනගත්තේ එතන ගියා කියන්නේ මේ මිනිස්සයා කරගන්න පව් වලට වඩා පවක් කරගන්න බුදුරජාණන් වහන්සේ හා ගැටිලයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල පෙන්නලා තියෙනවා මම ගල් උඩ විවකුරන්නේ නැහැ කියලා. අන්නේ මම හිතනවා ඒක අපි හැමෝම බලාපොරොත්තු වෙන දේ ඒ වගේම අවබෝධ කරගත්තේ දැන්. අපි වක් වෙලාවට ගල් උඩ විවකුරන්න මහන්සි ගන්නවා. එහෙම වෙලාවට තියෙන්නේ තමන්
තමන් ඈත්ව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා පුළුවන් කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවා නම් උපකාර කරනවා එහෙම නැත්නම් ඉන්න පාඩුවේ ඉඳ දීලා ඉන්න එක තමයි කරන්නේ මොකද අනුන්ට උදව් කරන්න ගියාම වෙන්නේ තමන්ගේ මනසේ තියෙන අර සමාධියක් එහෙමත් නැත්නම් ඒකාග්‍රතාවයක් කැඩලා තමන්ටවත් හරියට දෙයක් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා ඒක ඇත්තටම යාගේ ෂණ සම්පත්තියක් නැතිකම කියලා හිතලා මම ගල්වල වපුරන්නේ නැහැ කියලා හිතලා එතනින් අයින් වෙන එක සුදුසුයි කියලා හිතනවා මට හිතෙනවා ඉතින් යම් කිසි දෙයකින් ඒකට උපකාරයක් වෙයි ඒ විදිහට හිතන එක කියලා නමුත් ඉතින් අපේ හිතේ හැටි එහෙම තමයි අපි කෙනෙකුට උදව් කරන්න ගියා ඒක පිළිගත්තේ නැතුනම අපිට කනගාටුවක් එනවා ඒ කනගාටුවක් එනකොටම හිතන්නුනේ මේක අපේ පටිගාන සිනසයි මේක වෙන්නේ කියලා හිතලා ඒ වගේම අර විදිහටත් හිතලා ගල්වල මේව පුරන්න අවශ්‍ය නැහැ මම උදව් කරන්න ගියා එයාට ෂණ සම්පත්තියක් නැතිකට මට කරන්න දෙයක් නැහැ කියලා සත්‍යයකට පත් වෙලා ඒ පිළිබඳ හිතන එක මම හිතනවා උදව්වක් වෙයි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජාති මහත්මයා. අපි දැන් කාල වේලාවත් වැඩි කියලා තියෙන නිසා අපි ඊළඟ කොටසටත් ගිහිල්ලා එතකොට ඊළඟ කොටස ඉදුණා මම හිතනවා අනිත් අපේ කල්‍යාණ මිත්‍රයන්ට තවත් ප්‍රශ්න ඇති අහන්න අපි ඒ කොටස ඉවර කරමුද කියලා මම අහන්න කැමතියි තෙරුවන් සරණයි. තේරුවන් සරණයි අපි හැමනම් ඉතුරු කොටසට යමු එමු. දැන් අපිට අන්තිමට අපි කතා කරේ පංච නීවරණ ගැන. එතකොට මේ ත්‍රිවිධ දුෂ්චරිතය නිසා මේ පංච නීවරණයන් ඇති වෙනවා කියලා කියන්නේ දැන් ඒක ඇත්තටම මෙහෙමයි. දැන් ත්‍රිවිධ දුෂ්චරිතයන් කරන කෙනා ඒකෙම තමයි යෙදෙන්නේ. යාගේ ඒ කරන සංස්කාරය නිසා ඒ පැත්තටම යොමුවීමක් තියෙනවා. දැන් හුඟක් වෙලාවට දැන් පුරුද්දක් හැටියට උනත් දැන් විවිධ දුෂ්කරයෙන් ඒ විදිහේ අකුසල් කරගන්න තැනත්තා ඒ පැත්තටම පෙළඹීමක් ඇවිල්ලා ඒ වගේ පංච නීවරණ ධර්ම. ඒ කියන්නේ යාට සම්පූර්ණ නිවන ආවරණය වෙලා. අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ භාවනාවක නොයෙදෙන කෙනෙකුට පංච නීවරණ තමතුර තියනවාද කියලා කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ හිත කියන පැත්තට ඒ ඉන්ද්‍රියන් පිනවන්න හරි තරහක් ආපුවම කෙනෙකුට ද්වේෂ කරන්න වෛර කරන්න යාට හිංසාවක් කරන්න ඒ ආදි වශයෙන් කරගෙන ඒ තමා කරන දේ සාධාරණී කරගෙන ඉදිරියට යන එක තමයි කරන්නේ. ඇත්තටම ඒක නිසා වෙන්නේ තමන්ගේ නැවත නැවත වරක් සසරට වැටෙනවා. සසරට වැටෙනවා කියන්නේ අවිද්‍යාවේ අර මුල කෙලවරක් පනවන්න බෑ කිව් එකේ තවත් පුරුකක් එහෙම පුරුක් ඈඳ අනේක තමයි ඒ විදිහේ චරිතයක ස්වභාවය. ඒකයි පංච නීවර නිසා අවිද්‍යාව සිද්ධ වෙනවා අවිද්‍යාවට යනවා කියලා එතනින් අදහස් කරන්නේ. ඊළඟට තමයි හොඳ පැත්ත. එහෙමත් නැත්නම් කුසල පැත්ත. කුසල පැත්තේ අපි ගොඩාක් කරුණු කතා කරා ඇත්තටම අපි සත්පුරුෂය කියන්නේ කවුද කියලා හෝ ඒක සද්ධර්මය කියලා කියන්නේ ඇත්තටම සත්පුරුෂයෙක් ආශ්‍රය කරනවා නම් ඒ හොඳ ධර්මයන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඒ යම් සීලයකින් යුතුව ඒ ආර්ය මාර්ගයේ වඩන විධියේ ධර්මයක් තමයි අපට ශ්‍රවණය කරන්න වෙන්නේ. ඒ ශ්‍රවණය කරනකොට බුද්ධාදීන් බුදුන් දහම් සංගොන් කෙරෙහි පැහැදීමක් ඇති වෙනවා, ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව හේතු වෙනවා යෝනිසමනසකාරයට. අපි විශේෂයෙන් එක එක ආකාරවලින් පැතිකඩවලින් අපි යෝනිසමනසකාරය ගැන කතා කරා. එතන දිගරෙන්නේ අර නූපා අපිට තියෙනනම් ආශ්‍රවයක් නූපන් ආශ්‍රව ඇති වෙන්නේ නැහැ. උපන්නාශ්‍රයක් තියෙනවා මේක දුරු වෙනවා මේ යෝනිසෝ මනසිකාරයේ නිසා කියලා අපි සබ්බාස සූත්‍රය ආශ්‍රයෙන් කතා කරා. ඉතින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනෙකුට තියෙනවා සිහි නුවණ කියන දෙකේද සතියත් සම්පජන්නේ. ඒකුණ සිහි නුවණ කියන දෙක යෙදෙනකොට එයාට ඇති වෙනවා ඉන්ද්‍රිය සංවරය. එයාගේ සීලේක පීඨනවා සීලේක පීඨලා ඉන්ද්‍රිය සංවරය කියන එක ඇතුළෙන් ගත්තත් වෙන්නේ ඇස කන නාසය දිව කය කියන එක පාවිච්චි කරන්නේ ප්‍රයෝජනේ සලකලා පමණයි පාවිච්චි කරන්නේ. ඇහැ තිබුණු ඵලයට රූප බලන්නවත්, කන තිබුණු ඵලයට ශබ්ද අහන්නවත්, නාසයේ තියෙන ගන්ධ සුවඳ බලන්නවත්, ඒ වගේම දිව තිබුණු තියෙන තරමට රස බලන්නවත්, කය තියෙන පමණට වාස ලබන්නවත් යාට අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. ඒ යෝනිසෝ මනසිකාරයේ හරහා සති සම්පජාඤ්ඤය කියන කෙනෙක් එයා මේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා තමන්ට අවශ්‍ය කොටස ප්‍රයෝජනේ සලකලා දේවල් ගන්නවා. ද ආහාරයක් ගන්නවා නම් ඒක ප්‍රයෝජනෙයි සලකනවා. ඇඳුමක් පළඳුමක් ගන්නවා නම් ප්‍රයෝජනෙයි සලකනවා. ඒ වගේ හැම දෙයක් ගැනම ප්‍රයෝජනෙයි සලකලායි ගන්නවා. මොකද අපිට රූප නොබලා ඉන්න බෑ. අපිට එදින්දා ජීවත් වෙන්න
ඒ ආරණ්‍යයක වෙසෙන ස්වාමීන් වහන්සේගේ පටන් ගෙදරක වෙසෙන ගිහියෙක් දක්වාම යම් කිසි දේවල් බැලිය යුතු වෙනවා. තමන් යන මඟ බලන්න වෙනවා. දෙපස බලන්න වෙනවා. පාරක් පනින්න කලින්. නමුත් ඒ බැලුවා කියලා අනවශ්‍ය විදිහට නිමිති අරගැනීම. එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය අසංවර කරගැනීම සිදු වෙන්නේ නැතුව හැම දෙයකම ප්‍රයෝජනෙ සලකලා අවශ්‍යතාවය සලකලා තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තට පස්සේ එයාගින් කෙරෙන්නේ ත්‍රිවිධ දුෂ්චරිත කිරීමනේ යම් කියන්නේ ත්‍රිවිධ සුචරිත. ඒ කියන්නේ එයා ත්‍රිවිධ සුචරිත කියන්නේ කයින් කරන වැරදි වලින් අයින් වෙනවා. ඊට පස්සේ වචනයෙන් කරන වැරදි වලින් අයින් වෙනවා. ඒ වගේම මනසින් කරන වැරදි වලින් අයින් වෙන්න මහන්සි ගන්නවා. ඒකට ඒක තමයි ත්‍රිවිධ සුචරිත. ඒක පරිපූර්ණ වෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ දස අකුසලෙන් අයින් වෙනවා. ඊළඟට ත්‍රිවිධ සුචරිතය පුරනකොට සතර සතිපට්ඨානෙ වැඩෙන්න පටන් ගන්නවා. එහෙම කෙනාට තමයි සතිපට්ඨාන. ඒ කියන්නේ කායानुපස්සන, වේදනानुපස්සන, චිත්තानुපස්සන, ධම්මානුපස්සන කියන හත. ඒ කියන්නේ එයා භාවනානුයෝගී ජීවිතයක් ගත කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ එයා යමක ඉරියාපත භාවන, සම්පජඤ්ඤ භාවන. ඒ කියන්නේ දැන් තමන් වැඩ කරනකොට, ඒ අසපය හසුරවනකොට, ඒ හැම දෙයක්ම සිහියෙන් කරන්න පෙළඹීමක් තියෙනවා. ඒක උඩ තමයි සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ. ඒ ධර්මයන් ගැන යමෙන හිතන්න. ඊට පස්සේ පංචනී වර්ණ සත්බොජ්ජංග আদি වශයෙන් වූ ධර්ම ගැන මෙනෙහි කරනවා. සිතට යම් කිසි විදියකින් ආවොත් රාගයක් සිතක් සාර සිතක් ඇති වුණොත් මේ රාග සිතක් ඇති වුණා කියලා දැනගන්න. ද්වේෂ සිතක් ඇති වුණොත් ද්වේෂ සිතක් ඇති වුණා කියලා දැනගන්න. ඒ ආකාරයෙන් මේ සතර සතිපට්ඨානේ පුරන්න පූර්ණේ කරන්න යනවා. ඊළඟට සතර සතිපට්ඨානේ පූර්ණේ කරන කෙනාට සප්තබොජ්ජංග පිරීමට යන. මේ සප්තබොජ්ජංග පිරීමක එක්කනට විද්‍යා විමුක්තිය ලැබෙනවා කියනවා. එතකොට අපිට මෙතන විශේෂයෙන්ම අද අපි ඉගෙන ගමු මේ සප්තබොජ්ජංග කියන කොටස ගැන. මොනවද මේ බොජ්ජංග කියන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. මෙතනදී මට හුඟක් වෙලාවට මේ ආධාර වුණා මේ ගැන මේ අදහසක් කියවත් නැත්නම් යම් කිසි ධර්ම දැනුමක් ගන්න මේ දෙවිනෝර ඥානවාස ස්වාමීන් වහන්සේගේ තියෙන මේ සතිපට්ඨාන විපස්සනා භාවනා කියන පොත. අන්න ඒ පොත ආශ්‍රයෙන් තමයි මම මේ විස්තර ටික කියන්නේ. ඉතින් කෙනෙකුට තවදුරටත් බලා ගන්න ඕන නම් මේ සප්තබොජ්ජංග කියන මේ සතිපට්ඨාන විපස්සනා භාවනා පොතේ. එතෙන්දී මෙන්න මේ අස්සනේ කියන මේ බොජ්ජංග කියන්නේ මොනවද කියන එක. බොජ්ජංග කියලා කියන්නේ මේ සම්බෝධිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය හොඳින් අවබෝධ කරන පුද්ගලයාට ඉවහල් වන ධර්ම සමූහය තමයි මේ සම්බෝධි කියලා කියන්නේ. එතකොට ඒ සම්බෝධියට අවශ්‍ය කරන අංග අවයවයක් ඒ මොනවාරි දෙයක් තියෙනවනේ ඒ අංගය තමයි බෝධි අංග කියලා කියන්නේ. ඒ කියන්නේ බෝධි කියන්නේ දැනුම කියන්නේ සම්පූර්ණ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා යමක් දැනගත යුතු නම් මේ අංගයන් තමයි කියන්නේ මේ බෝධි අංග නැත්නම් බොජ්ජංග කියන්නේ. එතකොට මේ සත්‍ය කියන දේ අපි දන්නවා බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. බොජ්ජංග ධර්ම හතක් තමයි සති සම්බොජ්ජංගය, ධම්ම විජ සම්බොජ්ජංගය, විවිය සම්බොජ්ජංගය, එතකොට ප්‍රීති සම්බොජ්ජංගය, ස්වයන්න සම්බෙක්තාව සති ධම්මවිචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන හත. එතකොට මෙතනදි කියන මේ සතිය කියන සම්බොජ්ජංගය සත්‍ය කියන එක සත්‍ය අවබෝධයට උපකාර කරන හින්දා සත්‍ය අවබෝධයට උපකාර වන ධර්ම සමුදායෙහි අංගයක් වෙන හින්දා ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ කරන් දින සියලු ධර්මයන්ගේ අංගයක් වෙන හින්දා සති සම්බොජ්ජංගය කියලා කියනවායි කියනවා. එතකොට දැන් කෙනෙක් තමන් සිහිය උපදවා ගන්නවා කියලා හිතලා මෙනෙහි කරනවා නම් ඒ වගේම මුලදි මෙනෙහි කිරීම යම් කිසි අරමුණක් අරගෙන මෙනෙහි කරනකොට අන්නේ එතෙන්දි තමයි සති සම්බොජ්ජංගේ පහළ වෙන්න පටන් ගන්න. දැන් කෙනෙක් ගොක් වෙලාට බලන ආනාපාන සතිය වගේ භාවනාවක් කරනකොට පළමුවෙන්ම ඒ අරමුණට වාඩි වෙන්නේ මම සතිය පිළිටවනවා කියන අදහසින්. ඒ අදහසින් වාඩි වෙලා ඒ අරමුණ දිහා සතියෙන් බලාගෙන ඉන්නවා.
කියන්නේ හුස්ම ඉහළට යන හැටි හුස්ම පහළට යන හැටි ඒකේ වෙනස් වීම ඒවා පැතිකඩවල් ඒවා බලාගෙන ඉන්නකොට යන්නේ සතිය කෙනෙක් වැඩෙන සතිය කියන්නේ ඒ අරමුණේ ඒ මොහොතේ තමන් ඉන්න වර්තමානයේ පවතින අරමුණේ සිහිය තබා ගැනීම මේක ප්‍රබලව දිනු කරනකොට වැඩෙන්නේ සති සම්පෝච්ඡන්නේ එතකොට ඒ වගේ දැන් සති සම්පෝච්චේ වැඩෙනවා කියලා දැනගන්න තියෙන ක්‍රමයක් තමයි සතිය වැඩෙන්නේ නැතිකොට නිතරම අපේ සිත කොලාපයින ගතියක් තියෙනවා. ඒ කියන්නේ අර සබර් බෝලයක් බිමට ගැහුවාම ආපහු නැවත පනිනවනේ මේ උඩ පනිනවනේ. අන්න ඒ වගේ නැතුව අපේ අරමුණේ ගිලෙන ස්වභාවයක්. ඒක ඇබ්සෝබ් කරන. එහෙම නැත්නම් ඒක උකහා ගන්න ස්වරූපයක් තියෙනවා නම් එතනදී සතිය කියන එක වැඩෙනවා. ඒක සති සම්බොජ්ජංගේ දක්වාම උදා ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඉතින් මේ සති සම්බොජ්ජංගේ උපදවා ගන්න උපකාර වන ධර්ම හතරක් දක්වනවා මේ ඥානවත් සම්මාසී පොතේ. ඒක තමයි සති සම්පජඤ්ඤය අපි කලින් කතා වුණා. ඊළඟට මුත්ත සති පුද්ගල පරිවර්ජනතා. ඊළඟට උපට්ඨිත සති පුද්ගල සේවනතා, සදදි මුත්තතා කියන හතර. ඒ කියන්නේ මේ සති සම්පජඤ්ඤය සිහිනුවන කියන එක මේ සති සම්පජඤ්ඤයට උපකාර වෙනවා. ඒ වගේම මුත්ත සති පුද්ගල පරිවර්ජනතා. එකෙන කෙනෙක් ඉන්නවා නම් සිහි මුලා වෙච්ච සිහි මුලාව පුද්ගලයන් ඇසුරු කරන්නේ නැතුව දුරින්ම දුරුකරන එක මේ සතිය වඩන්න හේතුවක් වෙනවා. ඊළඟට උපට්ඨිත සති පුද්ගල සේවනතා. ඒ කියන්නේ හොඳට මේ සිහිය වඩන සතිපට්ඨාන භාවනාවේ යෙදෙන පිරිස් ආශ්‍රය කිරීම. දැන් හුඟක් වෙලාවට දැන් අපි භාවනා මධ්‍යස්ථානයක නැත්නම් අපි රිට්‍රීට් එකකට ගියා කියන්නේ එතන හැමෝම මහන්සි වෙලා සතිය වඩන කට්ටිය. අන්න ඒ වගේ කට්ටිය ඇසුරු කිරීම, ඒ ගුරුවරුන් ඇසුරු කිරීම නිසා අපේ සතිය සම්බොජ්ජංගේ දිනු කරගන්න ඇති කරගන්න පුළුවන්. ඊළඟට තදදි මුත්තතා කියන්නේ ඉඳීම්, සිටීම් ආදී හැම ඉරියව්වකදීම සිහිය උපදවා ගන්න ඕනේ කියලා හිත සිහිය ඒකට නැඹුරු කරගන්න එක තමයි තදදි මුත්තතා. මේ තමන් ඉන්න ඉරියව්වේ සිහිය පිහිටවා ගන්න මහන්සි වෙන හැම වෙලාවෙම. අන්න ඒක සති සම්බෝධියෙන් වඩන්න උපකාරක ධර්මයන් වෙනවා. මම මේ ටික කියලා ඉවර වෙලා තව තියෙනවා විස්තරයක් කියන්න අපි මේ සූත්‍ර පිටකය අස්සෙන් ඒ ටිකක් කියන්නම්. ඊළඟට ධම්මවිචේ සම්බෝධියන්. ධම්මවිචේ සම්බෝධියන් කියලා කියන්නේ දැන් අපි දන්නවා භාවනාවක් කරන කෙනෙකුට මේ නාම රූප ධර්මයන්ගේ ඇත්ත తත්වේ හොයලා පරීක්ෂා කරන ඥානය තමයි ධම්මවිචේ සම්බෝධියන් කියලා කියන්නේ. එතකොට එයා දන්නවා නාම රූපය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක එයා දන්නවා. ආනාපාන සතියදී වුණත් අපිට තේරෙනවා අපි දන්නවා හුස්ම ගැනීම හුස්ම පිටකිරීම කරනකොට අපිට ඒ දැනීම සිද්ධ වෙනවා. දැන් හුස්ම කියන එක ඇතුළට යනවා අපිට දැනෙනවා. කොහොමද දැනෙන්නේ? අපිට ඒ වදින තැන යම් කිසි සියුම් වේදනාවක් එනවා. ඒකට එතන සංඥාවක් ඇති වෙනවා මේක ඇතුළට යනවා කියන. ඒ වගේ මේ නාම රූප ධර්මයන් ගැන හොඳට පරීක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. එතකොට දැනගන්න මෙතන දැන් හුඟක් වෙලාවට දැන් අපි හිතුවොත් එහෙම සක්මන් භාවනාවක්. සක්මන් භාවනාව කරනකොට හිතන්න පුළුවන් දැන් මෙතන සත්වේ පුද්ගලයෙක් ඉන්නවානේ මෙතන පය එසවන චේතනාවක් තියෙනවා, යවන චේතනාවක් තියෙනවා, තබන චේතනාවක් තියෙනවා. එතකොට මේ සිතුවිලි නිසා මේ කය ක්‍රියාත්මක වෙනවා මිසක් මෙතන මේ කරන පුද්ගලයෙක් නැහැ ආදි වශයෙන් නාම රූප ධර්මයන් වෙන්කොට බලන කොට ධම්ම විචය සම්බොජ්ජංගේ පහදන්නේ. ඉතින් ඒ වගේ නාම රූපයන්ගේ ඉපදීම නැතිවීම බලනකොට ඒ දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්නකොට ධම්ම විචය සම්බොජ්ජංගේ වැඩි වීම සිද්ධ වෙනවා. ඉතින් ධම්ම විචය සම්බොජ්ජංගේට හේතු වෙන උපකාර වෙන ධර්මතා හතක් සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි පරිපුච්ඡකතා, දෙක වස්තු විසද කිරියතා, ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා, දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජන, පඤ්ඤාවන්ත පුද්ගල සේවන, ගම්භීර ඥාන චර්ය පච්චවෙක්කන, තදදි මුක්තතා කියලා. එතන පරිපුච්ඡකතා කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්ම මාර්ගාංග ධානාංග වගේ තැන්වලදී ගැටලු තැන්වලදී අර්ථය අදහස් දැන ගැනීම පිළිබඳ ප්‍රශ්න කරන්නේ. පුච්ච කියලා කියන්නේ අතන ප්‍රශ්න කරන එක. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා ඒකට උත්තර හොයාගන්න එක ධම්ම විචේ සම්පජ්ජංගයේ හේතුව.
ඊළඟ වත්තු විසුද්ධි කීයතා කියලා කියන්නේ මේ ඒ භාවනා වේ යෙදෙන පුද්ගලයාගේ කෙස්රවුල් ගානද කපලා ඒ කියන්නේ පිරිසිදු වෙලා පිරිසිදු වස්ත්‍රය ඇඳගෙන මේ ඒ වගේ කය පිරිසිදු කරගෙන ඉන්න තැන පිරිසිදු කරගෙන ඒ භාවනාවට වාඩි වීම මේ ධම්ම විචේ වැඩිවීමට හේතුවක් වෙනවා කියලා කියනවා. ඊළඟට මේ ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතාව කියලා කියන්නේ අපි දන්නවා ඉන්ද්‍රිය කියුවාම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහක් අපි දන්නවා. ඒ පහ සමව පවත්වා ගැනීම තියෙන්න ඕනේ කියලා කියනවා මේ ධම්ම විචේ කියන එක ඇති කරගන්න. යම් කිසි විදිහකින් ඉන්ද්‍රිය අසම වුණොත් එහෙම, ඒ කියන්නේ සද්ධාව වැඩි වුණොත්, එහෙමත් නැත්නම් වීර්යය වැඩි වුණොත්, වැඩි වීර්යයකින් භාවනා කරන්න පටන් ගත්තොත් ඒ වගේ තැන්වලදී මේ ධම්ම විචේ කියන එක හරියට කෙරෙන්නේ නැති බව තමයි කියන්නේ. ඒක නිසා ඉන්ද්‍රිය සමස්ත ප්‍රතිපාදනතා කියන එක හොඳට තියාගන්න ඕනේ කියලා කියනවා. හැබැයි කොහොම වුණත් මේ ඉන්ද්‍රිය ධර්ම අතරේ සතිය කියන එක හැම බොජ්ජංග ධර්මයකදීම තියෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ සතිය හැම එකටම උපකාරී වෙනවා. ඒක හරියට කියනවා මේ අපි ව්‍යංජනයක් කියන හැම ව්‍යංජනයකටම ලුණු දානවා වගේ හැම දෙයකටම මේ ධර්මය අවබෝධ කරගැනීමේ හැම තැනදීම සතිය කියන එක පවත් ගන්න ඕන නිසා ඒක සතිය කොච්චර දිවත් කොමන්නේ. ඒක තමයි මැද තේන්නේ. එතකොට අපි කියන සද්දා විරිය සති සමාධි ප්‍රඥා. එතකොට සතිය කොච්චර වැදගත් කමන්නේ සද්දාවත් ප්‍රඥාවත් විරියත් සමාධියත් කියනක හොඳටම සමබරව තියාගන්න එක මේ ගිය බොජ්ජංග ධර්මයෙන් වඩනකොට හුඟක් වෙලාවට උපකාර වෙනවා කියලා කියනවා. ඊළඟට දුප්පඤ්ඤ පුද්ගල වර්ජනතා කියන්නේ දැන් ස්කන්ධ ධාතු ආදී වශයෙන් දන්නේ නැති දුෂ්ප්‍රඥ කියන්නේ ප්‍රඥාවන්ත නොවන පුද්ගලයන් ඇසුරු නොකොට ඉන්න එක මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න හේතු වෙනවා කියලා කියනවා. ඒ වගේම ප්‍රඥාවන්ත පුද්ගලයන් සේවනය කිරීම සුතුමේ ඥානෙන් යුක්ත වෙන කටි ආශ්‍රය කරන එක ඒකයි ප්‍රඥාවන්ත පුද්ගලෝ කියන්නේ. බෞද්ධ පුද්ගලයෝ ඒගොල්ලන්ව ආශ්‍රය කරන එකත් මේකට හේතුවක් වෙනවා කියලා ධම්මවිචේ වඩන්න. මොකද ඒගොල්ලන්ගේ මේ අවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න වගේ දේවල් කරන හින්දා එහෙම පුළුවන්. ඉතින් ඇත්තටම ඒ වගේ තමයි අර අපේ කමඨහං සුද්ධ කරනවා කියන එකක්. දැන් ඒ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් ඒ වගේ පුද්ගලයන්ගෙන් කමඨහං සුද්ධ කර ගන්නවා කියන්නේ අපිට බොජ්ජංග ධර්ම වඩා ගන්න උදව්වක් වෙනවා කියලා. ඊළඟට ගම්බීර ඥාන චර්ය පච්ච වෙක්කන කියන්නේ ගැඹුරු ස්කන්ධාදී අරමුණු කොට පවත්නා වූ ප්‍රඥාවගේ ප්‍රබේධ එක් කොටස් ස්කන්ධ ධාතු ආයතන ආදී කොටස් ප්‍රතිවේක්ෂා කිරීම. ප්‍රතිවේක්ෂා කරනවා කියන්නේ ඒ ගැන නැවත නැවත සිහි කර කර බලන එක මේකට උදව් වෙනවා කියනවා. ඊළඟ තලදි මුත්තදා කියන්නේ ස්කලින් කියෝ වගේම අර ඉඳීම් හිටීම් ආදී ඉරියව් පවත්වන කොට ධම්ම විජේ සම්බොජ්ජංගේ උපදවන විදිහට ඒකට නැඹුරු වෙච්ච විදිහට සිත් ඇති කරගෙන ඉන්නේ. ඒ කියන්නේ විතරම මේ ධර්මයටම යොදාගෙන බලනවා මේ තමන් කරන්නේ මොකද්ද කියලා. දැන් නාම රූප ඇති වෙන විදිහ ඒ දේවල් සංකනා කරන එක ධම්ම විචය සම්බොජ්ජංගේ වඩන්න හේතු වෙනවා. ඊළඟ එක තමයි විරිය සම්බොජ්ජංගේ. විරිය සම්බොජ්ජංගේ කියන්නේ ඇත්තටම මේ වීර්ය වැඩි වීම. එතකොට විරිය සම්බොජ්ජංගේ අඩු වුණොත් එහෙම ඇත්තටම කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. කියන්නේ සමාධියක් වැඩෙන්නේ නැහැ වීර්ය අඩු වුණා. ඒ වගේම වීර්ය වැඩි වුණා සමාධියක් වැඩෙන්නේ නැහැ. මොකද අපිට මතක් වෙනවා අර සෝන ස්වාමීන් වහන්සේ ඉතාමත් වීර්ය අරගෙන සක්මන් භාවනාව කරා අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා. නමුත් යටිපතුල් වල දියපත් වෙනකන් නැත්නම් යටිපතුල් වල තුවාල හැදෙනකන් ඒ කරා ඒක කරගන්න හම්බුන්නේ නැහැ. මොකද එතනදී අධික වීර්ය නේදලා අනිත් අංගටි අනිත් බොජ්ජංගය වලට ඒ කියන්නේ සමාධිය වගේ දේවල් නැති වෙනවා. වැඩිපුර වීර්යය දැමම හිත විසිර යාම ආදී දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා වීර්ය කියන එකත් ප්‍රමාණවත්ම යෙදීමට අවශ්‍ය වෙනවා. වීර්ය සම්බොජ්ජංගයක් හැටියට වඩන්න වෙනවා මේ ධර්ම අවබෝධ කරගැනීම සඳහා. ඉතින් වීර්ය සම්බොජ්ජංගයේ ඉපදීමට උපකාර වන කාරණු 11ක් තියෙනවා. කියන්නේ අපාය බය පච්චවිත්තන. කියන්නේ අපාය කෙරෙහි තියෙන බය ප්‍රතිවේක්ෂා කරන්න කියලා. මේ මෙහෙම නැත්නම් අලස වෙනවනේ මේක පස්සේ කරගන්න නැත්නම් ඊළඟ ආත්ම කරගන්න වගේ අදහස් එන හින්දා මේක දුහවහම කරගන්න ඕනේ කියන අදහස ඇති කරගන්න තමයි
ඒ අපායේ බය ප්‍රතිවීක්ෂණය කරන්නේ. ඊළඟට ආනිසංස දස්සාවිත. ඒ කියන්නේ මේකේ මෙහෙම වීර්ය වඩලා මේ ධර්මය අවබෝධ කරගැනීමේ ආනිසංස දැනගන්නවා. ඊළඟට ගමන වීතිපච්චවිකනක ගමන වීතිපච්චවිකනදා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වගේම රහතන් වහන්සේලා පසේබුදුරුණුත් මේ මාර්ගයම තමයි ගියේ. ආර්ය අෂ්ටාංග මාර්ගයම ගියේ මේ විදිහටමයි කරගත්තු කියන කැමැත්තෙන් යුතු. මමත් මේ විදිහට කරගන්නවා කියන කැමැත්තෙන් යුතු වීර්යය වඩනවා. ඒක තමයි ගමන වීතිපච්චවිකන කියන්නේ. ඊළඟට පින්ඩපාත අපචායනතා. පින්ඩපාත අපචායනතා කියලා කියන්නේ මේ දැන් ඔක්කලාවට අපේ රිට්‍රීට් එකට ගිහින් භාවනා කරන වෙලාවට ගොඩාක් අය දාන ගෙනල්ලා පූජා කරනවා. ඒ වගේ වෙලාවකට අපි හිතන්නේ මේගොල්ලන් මේ දාන ගෙනල්ලා දෙන්නේ අපේ කය කර කරගන්න නෙවෙයි මේ ගෘහචර්යාව වේදෙන්නේ. එමත් නැත්නම් මේ භාවනාව දිනු කරගෙන මේ සසර දුකින් මිදෙන්නයි මේ කරන්නේ කියලා අන්න ඒ හැඟීම නිසා වීර්යයක් උපදව ගන්නවා. ඒ කරන එකට සාධාරණ ඉෂ්ට කරන්න මම මේ වගේ වීර්යයක් ගන්න ඕනේ කියලා වීර්ය කරනවා. ඊළඟට කිම දායජ්‍ය මහත් පක්ෂ වෙක්කනතා. දායජ්‍ය මහත් පක්ෂ වෙක්කනතා කියන එක කියනවා මේ විදිහට. දැන් සාස්ත්‍රුන් වහන්සේගේ මේ ආර්ය ධනෙ නැමැති දෑවෙන්. ඒ කියන්නේ අපිට මේක දීපු දැන් වෙන ආගමක නැති දෙයක් නෙමෙයි. මේක අපිට හම්බෙච්ච දායාදයක්. මේ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය මේ නිවනට යන මාර්ගය අපිට හම්බෙච්ච දායාදයක් හැටියට සැලකලා මේන් පස්සේ මේක හම්බුනේ නැත්තම් අපි හිතන වෙන තැනක මේ ධර්මයේ නැති තැනක අපිට ඉපදෙන්න සිද්ධ වුණා. එහෙනම් නැත්තම් කිරිසනෙක් නිරසතික් වෙලා ඉපදෙන්න පුළුවන් නමුත් මේක මේ ධර්මය අපිට හම්බෙන්නේ නැහැ කියන අර්ථයෙන් යුතුව ඒ දායාදේ ගැන සලකලා අපි ඒ වීර්යය වඩමු. ඒක තමයි ඒ දායජ මහත්තයා කියන්නේ. ඊළඟට සත්තු මහත් පච්චවික්‍රමතා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් කොච්චර උතුම්ද කියලා නුවන්ින් සරකලා බලන එහෙම උන්වහන්සේගේ මේ මෞඛස පිළිසිඳ ගන්නකොට අභිනික්මනේදී සර්වඥතා ඥානය අවබෝධ කරන වෙලාවේ ධම්සක් වෝත්තන කල්ලේ යමා මහ පිළාර පාන වෙලාවේ ඒ වගේ පිළිමන් පාන වෙලාවේ ආයු සංස්කාරය අත්හරි වෙලාවේ මේ දහසක් ලෝක ධාතු කම්පා වුණා. අන්නේ මෙබඳු සාස්ත්‍ර ශාසනයක මම ශ්‍රාවකෙක් වෙලා මොනවටද කම්මැලි වෙන්නේ කියන අදහසින් යුතු වීර්යවර්ධනයක තමයි කියන්නේ සත්තු මහත් පච්චවෙක්කන කාර්යය. ශාස්ත්‍ර මහන්සියගේ මේ මහත් වූ ගුණ බලලා ප්‍රත්‍යක්ෂා කරලා තමන් ඒ වීර්ය වඩන. ඊළඟට ජාති මහත් පච්චවෙක්කන. ජාති මහත් පච්චවෙක්කන කියන්නේ ශාස්ත්‍ර මහන්සියගේ ජාතිය තමයි අපි උපදුනේ. ඒ කියන්නේ අපේ ජාතියවත් මේ ශාස්ත්‍ර මහන්සියගේ ජාතිය ඉපදිලා තියෙනවා. ඒක කොච්චර උසස්ද කියන එක සඳහලා තමන් වීර්ය වඩනවා මේ සසර දුකින් මිදෙන්න. ඊළඟ සබ්‍රක්මචාරී මහත් පච්චවෙක්කන. ඒ කියන්නේ සබ්‍රක්මචාරී මහන්සේලා උතුම් බව ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ වගේම සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට ශ්‍රාවකයන්ලා වීර්ය හේතු කොටගෙන මේ වගේ නිර්වාණය ධර්මය අවබෝධ කරගත්තා කියලා ඒක හිතීම තුළින් තමන් වීර්ය ඇති කරගන්න එක තමයි සබ්‍රක්මචාරී මහත් පච්චවෙක්කන කියලා කියන්නේ. ඊළඟ කුසීත පුද්ගල පරිවර්ජනතා. ඒකම තේරෙනවා හොඳට කුසීත පුද්ගලයන්ව කම්මැලි පුද්ගලයන්ව අපි ආශ්‍රයයට ගන්නේ නැහැ. ඊළඟ ආරාධ්‍ය විරිය පුද්ගල සේවනතා. ආරම්භ විරියෙන් කවුරු හරි ඉන්නවා නම් ඒ අයව සේවනය කරන්න පටන් ගන්නවා. ඒ වීර්ය වඩන පුද්ගලයන්ව සේවය කරන්න සේවනය කරන්න පටන් ගන්නවා. ඊළඟ තදදි මුත්තතා කියන්නේ තීන මිද්‍ය දුරු කරලා වීර්යයට නැමුණු සිත් ඇතුව මේ මාර්ගයේ වඩනවා. ඒක තමයි විරිය සම්පෝඥංගයේ ඇති කරගන්නේ. මේක රහත් මාර්ගයෙන් තමයි භාවනාවෙන් පරිපූර්ණ වෙන්නේ. රහත් මාර්ගයෙන් තමයි වෙන්නේ. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගය. ප්‍රීති සම්බොජ්ජංගය කියන්නේ දැන් විදර්ශනා කමඨහන් අරමුණ මෙනෙහි කරනකොට ඒ කියන්නේ ආනාපානසති වෙන්න පුළුවන් නැත්නම් වෙනත් අරමුණක් කසිනයක් වෙන්න පුළුවන්. එහෙම වෙනකොට මේ සිත පිනවමින් භාවනාවේ සිත කම්මැලි කරන්නේ නැතුව අර්ථිය දුරු කරනවා. අර්ථිය කියලා කියන්නේ අර අධිකුසලේ හිත නොපීඩන ගතිය තමයි අර්ථිය කියලා කියන්නේ. මේ අර්ථියෙන් අයින් වෙලා ධර්ම රතිය ඇති කරගන්න. ධර්මයට කැමැත්තෙන් සිටි ඇතිවන මේ මාර්ග ඥානයට උපකාර වන ප්‍රීතිය තමයි මේ ප්‍රීති සම්බොජ්ජංගය. අනේකෙන කැමැත්තෙන්ම කියන නැත්නම් කවුරුවත් කියනවටවත් ගිහිලා මේ භාවනා කරන්නේ වෙන කෙනෙකුට පේන්නත් නෙවෙයි. තමන්ම දන්නවා මේක ප්‍රීතියෙන් කරන්නේ. තමන්ම කැමැත්තෙන් කරන්නේ.
ඉතින් අන්න එතනදී ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට ප්‍රීති සම්බොජ්ජංගේ උපදවන්න හේතු වෙනවා කරුණු රාශිය 11. ඒක තමයි මේ බුද්ධානුස්සතිය උපකාරී වෙනවා, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ශීලානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය, ලෝකපුද්ගල පරිවර්ජනත. ඉතින් ලෝකපුද්ගල කියන්නේ තද හිත් ඇති කට්ටිය. ඉතින් අර කොයිකටත් නැමෙන්නේ කියන දේ අහන්නේ. ඒ වගේ කට්ටිය පරිවර්ජනය කරන්නේ. අන්න එතකොට අපිට කලින් කතා කරපු එකත් මතක් වෙනවා මේ වෙලාවේ. ඒ කියන්නේ සිත තදින්ම තියෙන කෙනෙකුට මේ ධර්මයට යොමු වෙන්න කැමැත්තක් නැත්නම් එතෙන්දී ඒ වගේ කට්ටිය පරිවර්ජනය කරනවා. පරිවර්ජනය කියන්නේ ඒගොල්ලන්ගේ අසුර නොකොට දුරිම දුරු කරන්න ඕනේ කියලා කියනවා. මෙන්න මේ ඉඳි මේ ප්‍රීතිය ප්‍රීත් සම්බොජ්ජංගේ වඩන කියන්නේ. ඒ වගේම සිනිද්ද පුද්ගල සේවනක. ඒ කියන්නේ හිත සිනිද්ද මුදු මොලොක් හිත තියෙන කට්ටියව ආශ්‍රය කරන්න කියනවා. ඊළඟට පසාදානීය සුත්තන්ත පච්චවෙක්කන. පච්චවෙක්කන. ඒ කියන්නේ මේ රත්නත්‍රයේ ගුණ ප්‍රකාශ කරලා තියෙනවනේ මේ යම් යම් සූත්‍රවල. අන්න ඒ සූත්‍ර ධර්මයන් ඉගෙනගෙන ඒ වගේ අදහස් විසල බලනකොට ඇති වෙනවා කියලා කියන මේ ප්‍රීතිය කියන්නේ. ඒක ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්නේ උපකාර වෙනවා. ඊළඟට තදදිමුත්තක. තදදිමුත්තා කියන්නේ අර ඉඳින් හිටින් ආදී ඉරියව්පත්න තැනකම විදර්ශනා ප්‍රීතිය උපදවා ගන්න වෑයම් කරනවා. ඒ අනුව සිත් ඒ පැත්තට සිත නැඹුරු කොට තියෙනවා. ඉතින් ඒක තමයි මේ අවසාන වශයෙන් තියෙන්නේ ඒ අපි කිවි දැන් ප්‍රීති සම්බොජ්ජංගේ. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ. පස්සද්ධි කියලා කියන්නේ ඇත්තටම කමතහන් අරමුණ මෙහෙය කරගෙන යනකොට දැන් ප්‍රීතිය ඇති වෙනවා කියන්නේ අපි ඒ ප්‍රීතිය ඇති වුණාට පස්සෙම කිසිම උත්සාහයකින් තොරව හිතේ ඇති වෙන සංසුන්තාවක් සැනසෙල්ල. අන්න ඒකට තමයි කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ කියන්නේ. සැහැල්ලු භාවයක් ඇති වෙනවා. අන්න ඒකට පස්සද්ධි සම්බොජ්ජංගේ කියලා කියනවා. ඉතින් පස්සද්ධි සම්බොජ්ජංගේට උදව් කරන කාරණා හතක් තියෙනවා. පනිත භෝජන සේවනත. පනිත භෝජන සේවනත කියන්නේ රසවත් මිහිරි භෝජන අනුභව කිරීම. ඊළඟට උතු සුඛ සේවනත. උතු සුඛ කියන්නේ ඍතු. ප්‍රශ්නේ උෂ්ණ අතුරින් Tamanth ශරීරයට ගැළපෙන කාලගුණයක සේවනයක් තියනවා නම් ඒකත් හේතු වෙනවා මේ පස්සද්ධිය ඇති වෙන්න. සමහරු රසණයට කැමති, සමහරු සීතලට කැමති. එතකොට ඒ වගේ පරිසරයක් තියෙනවා නම් ඒගොල්ලන් මේ පස්සද්ධිය කියන එක ඇති කරගන්න හේතු වෙනවා කියලා කියනවා. ඊළඟට ඉරියාපත සුඛ සේවනක. ඒ කියන්නේ මේ යෑම, ඊම, සිටීම, ඉඳ ගැනීම කරන අතර ඉරියව්වෙම සුවසේ පවත්වන්න පුළුවන් නම් යම් කෙනෙකුට එතකොට ඒකෙම තියෙනවා පස්සද්ධිය කියන එක. ඒ කියන්නේ එතන තියෙනවා අපිට යම් කිසි ආබාධ තිබුණා කියන්නේ ඒ සක්මන් භාවනාව කරන වෙලාවේ කකුල විදිනවා නම් එහෙමත් නැත්නම් පරියන්කේ ඉන්නකොට ධනිස් විදිනවා නම් කොන්ද විදිනවා නම් වගේ තියෙනවා නම් එතකොටත් ඒ පස්සද්ධිය කියන එක ඇති වෙන්නේ. ඒ ඉන්න ඉරියව්වේ පහසුව Tamanට දැනෙනවා නම් එතන ඒක හේතු වෙනවා මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩාගෙන. ඊළඟට කියනවා මජ්ජත් ප්‍රයෝගක. ඒ කියන්නේ මේ තමාගේ අනුන්ගේ සෝකී වස්තුව කුසල කුසල කර්මයේ බව සැලකීමෙන් හැම අවස්ථාවකදීම මදහත් පැවතුම් තියනවා කියන්නේ. ඒ කියන්නේ මේ කර්මය කියන්නේ තමනුත් අනුනුත් කියන දෙකොට්ටාසියම වස්තුව කරගෙන්නේ තමන් කරන කුසල කුසල කර්මය කියන එක හිතන එක මෙන්න මේ වගේ පස්සද්ධිය ඇති කරගන්න හේතු වෙනවා කියලා කියනවා. ඒ වගේම සාරද්ද කාය පුද්ගල පරිවර්ජන. ඒ කියන්නේ ගල් කැට දඩු මුගුරු ආදීන් අනුන්ට හිංසා කරන පුද්ගලයන්ව පරිවර්ජනය කරන්න කියලා කියනවා. ඒ වගේම පස්සද්ද කාය පුද්ගල සේවනත. දැන් කවුරු හරි ඉන්නවා නම් අතපය හික්මවාගෙන සංසුන් කය ඇති පුද්ගලයන් අන්න ඒ අයව ඇසුර කිරීම මේ පස්සද්දිය වැඩි දියුණු වෙන්න හේතු වෙනවා. ඊළඟට තද දිමුත්තා කියන්නේ පස්සද්දිය උපද්දවන්න පිණිස ඒකට නැමුණු හිත ඇති කරගෙන ඉන්නේ කියලා කියනවා. ඊළඟට සමාධි සම්බොජ්ජංගේ ගත්තාම සමාධි සම්බොජ්ජංගෙන් කරන්නේ ඇත්තටම අර මේ හිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්න. ඒ කියන්නේ කමඨහන් අරමුණ මෙනෙහි කිරීමක් වාසා මෙනෙහි කරනු ලබන අරමුණේම සිත පිරව ගන්න ඇලි ගලී ඉන්න පුළුවන් නම් අන්න ඒ අවස්ථාවේදී වැඩෙන්නේ සමාධි සම්බොජ්ජංගය. ඉතින් ඒකටත් කරුණු ගොඩාක් කියලා තියෙනවා. වස්තු විසුද්ධ කීයටයි කියන්නේ ඉන්න තැන් පිරිසිදු කර ගැනීම, තමන් පිරිසිදු වීම වගේ දේවල්. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියන්නේ අර ඉන්ද්‍රිය ධර්ම
වල සමතාවයක් ඇති කරගන්න නිමිත්ත කුසලතා ඒ කියන්නේ තමන්ගේ සමාධි නිමිත්ත ගැන දක්ෂ වෙන්න ඕනේ ආනාපාන සතිය නම් ආනාපාන සතිය පැතිකඩවල් බලන්න ඒ වගේම කසිනයක් නම් ඒ කසින භාවනාවේ නිමිත්ත මෙනෙහි කරන්න ඒව දක්ෂ වෙන්න ඕනේ ඊළඟට සමයේ චිත්තස පග්ගන්නතා සමයේ චිත්තස පග්ගන්නතා කියලා කියන්නේ කොහොම යම් කලක හිත ලිහිල්ලු වීර්ය නිසා වීර්ය අඩුකම් නිසා හිත දුර්වල වෙනවා නම් කම්මැලි වෙනවා නම් ඇකිලි යනවා නම් ඒ වෙලාවෙදී ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පිරිත් සම්බොජ්ජංගේ කියන ඒවා උපදවා ගැනීමෙන් දෙන ප්‍රකෘතිය. ඒක උපකාරී වෙනවා හිත හැංගිච්ච වෙලාවක ධම්මවිචේ විරිය පිරිත් කියන සම්බොජ්ජංග භාවිතා කිරීමෙන් මේ ප්‍රයෝගී වෙනවා මේ සමාධි සම්බොජ්ජංගේ දියුණු කරගන්න. ඒ වගේම සමේ චිත්තස නිග්ගන්නතා කියලා කියනවා. ඒ කියන්නේ අරඹු වීර්ය ඇති බව නිසා හිත විසර ගිහිල්ලා නේ. ඒ කියන්නේ දැඩි වීර්යයක් ගන්න වෙලාවක හිත විසර ගිහිල්ලා නම් මේ වෙලාවේ ඇති කරගන්නවා පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ උපදව ගන්න මහන්සි කරනවා. මහන්සි. එතෙමුත් මේකට සමාධිය තවදුරටත් වඩන්න උපකාර වෙනවා. ඒකෙන් මම සම්පූර්ණයෙන්ම කියන්නේ අපේ උසාල වේලාව යන හින්දා ඒකට මම උපේක්ෂා සම්බොජ්ජංගයට යන්නම්. උපේක්ෂා සම්බොජ්ජංගය කියලා කියන්නේ තමන්ගේ සිතේ උපේක්ෂා සම්බොජ්ජංගයේ ඇති වෙන වෙලාවේ තමන් ඒක දැනගන්න ඕනේ. ඒක තමයි ඇත්තටම අර ධම්මානුපස්සනාවෙන් කියන්නේ. මෙතනින් වෙන්නේ අර උපේක්ෂාව කෙරෙහි යනවා. දැන් අපි මෙච්චර වෙලාව කතා කරේ මේක ටිකින් ටික ටික සතිය වඩමින් නැවිලා ධම්මවිචේ වඩමින් නැවිලා මේ වගේ උපේක්ෂාව කියනකොට අර සම්පූර්ණයෙන්ම සිත උපේක්ෂාවට එනවා. ඒ කියන්නේ ඇලීම් ගැටීම් වලින් තොරව තන්නේ කරම උපේක්ෂාවකට එනවා. මේක විදර්ශනා භාවනාවේදී සංඛාර උපේක්ෂාව දක්වාම වැඩි කරනවා කියලා අපි අහලා තියෙනවා. ඒකට හුඟක් වෙලාවට උපකාරී වෙනවා සත්ත මජ්ජත්තා සංඛාර මජ්ජත්තා සත්ත් සංඛාර කියලා යන පුද්ගල වජනතා සත්ත් සංඛාර මජ්ජත් පුද්ගල සේවනතා තදදි මුත්තතා කියලා. සත්ත් මජ්ජත්තා කියලා කියන්නේ සත්‍යයන් කෙරෙහි මැදහත් බව උපදවා ගැනීම. ඒ කියන්නේ කර්මයේ ප්‍රත්‍යක්ෂා කරලා මෙතන සත්‍යයේ නැති බව ප්‍රත්‍යක්ෂා කරනවා. මෙතන සිද්ධ වෙන්නේ නාම රූප පමණක් කියලා ඒ ආදී වශයෙන් ප්‍රත්‍යක්ෂා කිරීම තමයි ඒ සත්‍ය මජ්ජත්තා හැටියට මජ්ජත්තා හැටියට කියන්නේ. ඊළඟට සංඛාර මජ්ජත්තා මජ්ජත්තා කියලා කියනවා යනු අවිඥානික සංස්කාරයන් කෙරෙහි මෙදපත් බව උපදවා ගැනීම. අවිඥානික සංස්කාරයන් කියන්නේ අවිඥානයකින් තොරව අපි බාහිර ලෝකයේ තියෙන දේවල් කෙරෙහි ඒ කියන්නේ වස්ත්‍ර කියන්නේ අපි පරිභෝග කරන ද්‍රව්‍ය ගැන බොහෝ මධ්‍යස්ථව බලන. මේවා අනවශ්‍ය ප්‍රමාණයට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව මධ්‍යස්ථව බලන එක තමයි ඒ කියන්නේ. ඊළඟට සත්ත්ව සංඛාර කියලා යන පුද්ගල පරිවර්ජනතාව කියන්නේ සත්‍යයන් හා සංස්කාරයන් කෙරෙහි මම ආයනය කරන පුද්ගලයන් දුරින්ම දුරුකම. මේ ගොඩක් වෙලාවට සත්‍යයන්ට පුද්ගලයන්ට ඒ ජීවන්ත ඇලීලා සෞභාව ඉන්නවනේ ඒගොල්ලන්ව පරිවර්ජනය කරනවා. ඊළඟට සත්‍ය සංඛාර මජ්ජත් පුද්ගල සේවනතාචර කියන්නේ සත්‍යයන් හා සංස්කාරයන් කෙරෙහි මැදහත් සිටින් ඉන්න උත්තමයන්ව ආශ්‍රය කරගන්නවා. ඊළඟට තදදි මුත්තතා කියලා කියන්නේ ඉඳින් හිතින් ආදී ඉරියව්ව පවත්වන හැම වෙලාවකදීම උපේක්ෂා සම්බොජ්ජංගේ උපදවා ගන්න ඕනේ කියන්නේ. ඉතින් ওই ටික තමයි මේ සම්බොජ්ජංග මේ බොජ්ජංග ධර්ම හත ගැන කියන්න තියෙන්නේ. නමුත් මේ ඒකට කියන්න කලින් අපි අවසන් කරන්න කලින් මේ බොජ්ජංග සංයුක්තිය සීල සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකෙදි කියනවා යම්කිසි භික්ෂුවක් සීල සම්පන්න වෙලා සමාධි සම්පන්න වෙලා ප්‍රඥා සම්පන්න වෙනවා නම් ඒ වගේ භික්ෂුවක් ආශ්‍රය කරන එක බොහොම වටිනා බව කියනවා. ඒ කියන්නේ ඒ විදිහට ඒ අනුව ඒ පැවිදිකම බොහොම උපකාරයක් වෙනවා කියනවා. මෙතන මේ භික්ෂුවන්ට කියන හින්දා ඒ පැවිදිකම කියන්නේ නමුත් ගිහියන් හැටියට අපිට උනත් කෙනෙක් වඳුර ගන්න පුළුවන් නම් මේ සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න කෙනෙක් ඒ වගේ අය දැක්මත්, ඒ වගේම ආශ්‍රය කිරීමත්, ඒගොල්ලන්ගේ වදන් නැසීමත් බොහෝ උපකාර වෙනවා කියනවා. ඒ වගේ ධර්මයන් අහලා ඒවා සීකරන එක හරිම උපකාර වෙනවා කියනවා. එතෙන්ද කියනවා මහණෙනි යම් කලක යම්සේ වෙන්න වෙසෙන්නේ ඒ ධර්මයේ සිහි කෙරේ. පුන පුනා සිතාද
එසමෙහි ඒ මහණෝ විසින් සති සම්බොජ්ජංගේ පටන් ගන්නා ලද වේ. යම් කලක මහණ සති සම්බොජ්ජංගේ වඩාද එසමෙහි මහණෝගේ සති සම්බොජ්ජංගේ වැඩිවීමෙන් පිරීමටිය. එසේ සිහියතිය වෙසෙන්නේ ඒ ධම නුවණින් සොයයි නුවණ හසුරුවයි විමසීමට පැමිණි. මහණ යම් කලක එසේ ඇතිව වෙසෙන්නේ නම් ධම නුවණින් සොයාද නුවණ හසුරුවාද විමසීමට පැමිණේද ඒ මහණෝ විසින් ධම්මවිචේ සම්බොජ්ජංගේ පටන් ගන්නා ලද වේ. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩාද එසමයි මහණෝගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩිවීමෙන් පිරීමටියේ. අන්න ඒ විදිහට මේක දිගටම කියනවා මේ සිල්වත්ව ඉඳගෙන සිල්වන්ත ප්‍රඥාවන්ත සමාධි සම්පන්න පුද්ගලයන් ආශ්‍රය කරන ඒ ධර්මය අහලා ඒ ධර්මයේ මෙනෙහි කරනකොට ඒ ධර්මයේ විදියට හැසිරෙනකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා කියලා ඒ සීල සූත්‍රෙම කියන. ඉතින් ඒක නිසා ඒ වගේම තවත් තැනක සඳහන් වෙනවා කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනකොට එතෙන්දී මේ සීලම බොජ්ජංග ධර්ම ඇති වෙනවා කියන එක තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච්ච විචිකිච්ඡා කියන අපේ පංච අපි කලින් කතා කරපු පංච නීවරණ දුරු වෙනකොට ඒ වෙනුවට බොජ්ජංග ධර්මයන් වැඩිෙන්න පටන් ගන්නවා කියන්නේ. ඉතින් ඇත්තටම මේ දහමේ බොජ්ජංගත් ඒ වගේම නීවරණ ප්‍රතිපක්ෂ ධර්ම හැටියට තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ නීවරණ තියෙන තැන බොජ්ජංග නැහැ, බොජ්ජංග තියෙන තැන නීවරණ නැහැ කියන්නේ. ඉතින් අන්න ඒ කාර්යයෙන් තමයි බොජ්ජංග ගැන අපි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අන්තිමට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සප්ත බොජ්ජංග නිසා විද්‍යා විමුක්තිය. ඒ කියන්නේ මේ බොජ්ජංගයන් සම්පූර්ණ වෙනකොට මොකද වෙන්නේ? කෙනෙක්ගේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙලා ගිහිල්ලා විමුක්තිය ළඟා වෙනවා. එතන විද්‍යා විමුක්ති ඵලයන් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ කුසල භාගිය වූ කොටස ඒ විදිහටම විස්තර කළා දුන්නා. මම හිතන්නේ ආර්ය මහත්මයා එතනින් අපේ සූත්‍ර සාකච්ඡාව ඉවර වෙනවා. දැන් යම් කිසි කෙනෙකුට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් කෙටියෙන් අහන්න පුළුවන්. මම හිතන්නේ අපිට මට නම් ප්‍රශ්නයක් නැහැ. මට වෙලාව තියෙනවා. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණා කරලා අහලා අපි සාකච්ඡා කරමු. මේ වගේම අදහස් ප්‍රකාශ කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජයන්ත මද ඔබතුමාට අනේක වාරයක් පින් මේ තොසේම දන්නවා මේ ගොඩාක් කරුණු විස්තර කරන්න තියෙනවා. ඔබතුමා මේ අපිට ලැබෙන සුදු කාලය ඇතුළත සෑහෙන කොටසක් අපිට විස්තර කර දුන්නා. ඒ සඳහා ඔබතුමාට අනේක වාරයක් පින්. දැන් මම ආරාධනා කරන තියෙන අපේ මේ සාකච්ඡා මණ්ඩලයේ තමුණාරි ප්‍රශ්නයක් පැහැදිලි කරගන්න දැන් තියෙනවා නම් මේ ඒට අවස්ථාවයි. තෙරුවන් සරණයි. දැන් මම කියන වගේ හරීම ලස්සනට කරා මම සුට්ටක් කියලා කියන්න මේ අර චින්තාමය ඥානේ දැන් අපි මොන හරි සුත්‍රමය වශයෙන් අහලා නිතර එක මෙනෙහි වෙනවනම් එතන චින්තාමය ඥානේදී චින්තානමය නාමයේද වශයෙන් ගන්න පුළුවන් දර ධම්ම විජය කියන එකට කියන පෙරවසන. ඔව් කෙරුවන් සරණ මම දන්නා පරිදි ඒක හරියි. ඒකම වැඩෙන්නේ ධම්ම විජය තමයි. ඇත්තටම අපි අර විමර්ශනේ මොන හරි ධර්මය අරගෙන චින්තාමය ප්‍රඥාවට දානවා නම් ඒ කියන්නේ අපි කාවින් හරි අහලා සුතමය ප්‍රඥාවක් අපි ගත්තා. සුතමය ප්‍රඥාවෙන් ගත්ත දේ ඊට පස්සේ අපි කරන භාවනාවක් තුළින් හා හෝ එහෙමත් නැත්නම් අපි යන්නේ විතදී ඉගෙන මෙනෙහි කරමින් ඒ චින්තාමය ඥානයක් ඇති කර ගන්නවා නම් එතන ධම්ම විචේ තමයි කෙරෙන්නේ. ඒකට හුඟක්ම හොඳම නිදර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ බොජ්ජංග සංයුත්තේදී කෙනෙක් මේ ධර්මය අහනවනේ ධර්මය අහනවා නම් ඒ වෙලාවේ ඒ ධර්මය අහන වෙලාවේ එයාට මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා කියලා. ඒ කියන්නේ එයා සතියකින් යුතුව ඒක අහනවා. ඒ කියන්නේ අත්‍යිකත්ව මානසිකත්ව ඒ වගේ කියන්නේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියන හැඟීමෙන් යුතුව ඒ කියන්නේ මේ සංයුක්තයයි බොජ්ජංග සංයුක්තේ අනිවර්ණ කියලා සූත්‍රයක් තියෙනවා. ඒක කියනවා යම් කලෙක ආර්ය ශ්‍රාවකෙක් ධර්මය අවබෝධ කරගන්නා බලාපොරොත්තු ඇතුව මෙනෙහි කොට මුළු හිතින් මෙහෙයා යොමු කළ කන් ඇතුව දහම් අසයිද එසමෙහි ඔහුට පංච නීවරණිය නොවේ. එසමෙහි සත්බොජ්ජංගයෝ පිරීමට යැයි.
ඉතින් එන්නේ ඒ සූත්‍රයන් අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපි ධර්මය අහන වෙලාවෙත් එහෙම වෙනවනම් අපි වෙනමම ඒකට කාලයක් යොමු කරලා යම්කිසි ධර්ම කරුණක් චින්තාමය ඥානයේ වශයෙන් ප්‍රගුණ කරන වෙලාවේ අනිවාර්යයෙන්ම බොජ්ජංග ධර්මයන් වැඩිනවා කියන එක තමයි අපිට ඉකින් හිතා ගන්න පුළුවන් වෙන්නේ. ගොන්සර්නේ බොහොම පින් පොඩි ප්‍රශ්නයක්. දැන් අර හැමදේම කොහොනේ තද විමුක්තතාවයේ එක ඇත්තට මේ හැම බොජ්ජංග ධර්මයකම තිබුණ තද විමුක්තතාවය කියන එක. මම එතනදී කලින් හිතාගෙන හිටියේ තද විමුක්තතාව කියන්නේ යම්කිසි තරයක අදිෂ්ඨාන කර ගැනීම කියලා. ඒක හරිද නැත්නම් ඒ පොඩක් කියන්නේ එච්චර. මං හිතන්නේ ඒ අදිෂ්ඨානය කියන එකම වගේ තමයි මේ වෙනත් වචන වලින් මේ ඥානවාස ස්වාමීන් වහන්සේ දක්වලා තියෙන්නේ. මේ උදාහරණයක් ඇරෙත් මේ තීන මිද්දී කියන තැනදී කියනවා තදදි මුත්තකා යන තීන මිද්දී දුරු කිරීමෙන් වීර්යයට නැමුණ සිත් ඇති බව. මෙසේ උපන් විරිය සබ්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වන්නේ රහත් මාර්ගයෙන් යයි දැනගන්නේ. එතකොට දැන් මෙතන කියන්නේ තීන මිද්දී දුරුකරන්ඩ නැමිච්ච සිත් ඇති බව කියලා කියන්නේ යාට මේ අර දැන් නිදිමත ගතිය එන්න නැති වෙන්න එයාගේ තද කියන්නේ යම්කිසි සිතේ තද කර ගැනීම තියෙනවා කියන අර්ථය එනවා කියලා මට එතන හිතෙනවා. මම හිතන්නේ ඔබතුමිය කිව්ව කතාවට ඒක ගැලපෙනවායි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. මට පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ සමහර තැන්වල සඳහන් වෙනවා මේ සස්නේ මහාන විවේක නිසිත වූ විරාග නිසිත වූ නිරෝධ නිසිත වූ වස්සග්ග පරිණාම වූ සති සම්බොජ්ජංගේ වඩයි කියලා මේ බොජ්ජංග ධර්මවලට ඒ විදිහට සඳහන් කළා. පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න දෙන්න මාත්මය. තේරුම් ගන්න. මම හිතනවා ඇත්තටම ඒක බොහොම හොඳ ප්‍රශ්නයක් ආරි මහත්මයා ඇහුවේ. බුදුරජාණන් වහන්සේ බොජ්ජංග වඩනවා කියන තැන හැම තැනදීම කියලා තියෙන ඔන්න ඔය මාත්‍රිකා පාඨ නෙමෙයි ඒ පාළි පාඨ කීපය පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ විවේක නිසිතං විරාග නිසිතං වස්සග්ග පරිණාමං කියලා. එතකොට එතෙන්දි කියන්නේ ඇත්තටම විවේකයෙන් තොරව විරාගයෙන් තොරව නිවනට බරවුන් නැති සිතකින් මේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම වඩන්නවා කියන තැනදීම විවේකී කියන එක අවශ්‍යයි. දැන් විවේකී කිව්වහම විවේකී කියන එක කොටස් තුනකට බෙදෙනවා මේ ධර්මයේ. එකක් තමයි කාය විවේකය, අනෙක එක චිත්ත විවේකය, අනෙක එක උපදි විවේකය කියන්නේ. ඒකවල කාය විවේකය කියන්නේ ඇත්තටම දැන් අපි කියන්නේ කෙනෙක් කයට විවේකයක් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ නිතරම වැඩපළවල යෙදিলা එහෙම එහෙ ගිහිල්ලා කය වෙහෙස වෙන වෙලාවක බොජ්ජංග ධර්මයන් වඩා ගන්න එක සප්පාය කාරණයක් වෙන්නේ නැහැ එහෙම. ඒකින්ද සප්පාය කාරණේ වෙන්නේ කය විවේකී කියන එකේ සප්පාය කාරණයක් වෙනවා. එතකොට සිතේ විවේකී ගත්තොත් ඒ කියන්නේ සිත කලබල නැති වෙන වෙලාවක් වෙන්න ඕනේ. සිතට විවේකයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවක හරියට හිත අවුල් වෙච්ච වෙලාවක ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා මොනව හරි හිතන්නකෝ දැන් ගම් වතුරක් ඇවිල්ලා හරි සුනාමියක් ඇවිල්ලා හරි එහෙමත් නැත්නම් ඊට වඩා අඩු දෙයක් තමගේ දරුවෙකුට යම් කිසි කරදරයක් වෙලා හරි ඒ වගේ දෙයක් ආපු වෙලාවක එතකොට අපි හිත විවේකන. එතකොට එතනදිත් මේ සම්බොජ්ජංග ධර්ම වැඩෙන්න සප්පාය කරුණු සකස් වෙලා නැහැ. ඊළඟ තමයි උපදි විවේකී කියන්නේ. උපදි විවේකී කියන්නේ ඇත්තටම ඒක එන්නේ මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙන් අපේ සිත ඈත් වෙච්ච වෙලාව. ඒ කියන්නේ අපි දැඩිසේ අල්ලගත්තේ නැති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දැඩිසේ අල්ලගත්තේ නැති වෙලාවක තමයි මේ විවේකී උපදි විවේකී. එතකොට මෙතනදි විශේෂයෙන් කාය විවේකය චිත්ත විවේකය කියන එක අනිවාර්ය වෙනවා මේ සබ්බොජ්ජංගේ වඩන්න. එතකොට මේ වැඩිම තුලින් උපදි විවේකය ඇති වෙන්න බොහෝ විට ඒ ටික සප්පාය කරන බවට පත් වෙනවා. එතකොට විවේක නිසිත විරාග නිසිත. විරාග කියලා කියන්නේ රාගයෙන් තොර වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇලීම් වලින් තොර වෙච්ච වෙලාවක වෙන්න ඕනේ ඒ බොජ්ජංග ධර්ම වැඩිම ආරම්භ කරන්න ඕනේ. එහෙම නැත්නම් බොජ්ජංග ධර්ම වැඩෙන්නේ ඒ රාගයෙන් තොර වෙච්ච වෙලාවකට. ඒ කියන්නේ මොකක් වෙලාවට නෙක්ඛම් මේක සිත ගිය වෙලාවේ තමයි ඒ රාගයෙන් තොර වෙන්නේ. එතකොට එතන කාමච්ඡන්ත වාදී දේවල් ඇති නොවේ යුතු. ඉතින් ඊට පස්සේ වස්සග්ග පරිණාමයෙන් කියලා කියන්නේ මේ නිවනට බර වෙච්ච. දැන් අපි දන්නවානේ සත්බොජ්ජංග වඩනවා කියන්නේ මේ
නිවන අවබෝධයෙන් උදව් කරන දෙන බෝධි අංගනේ. ඉතින් ඒව වඩනකොට ඒ අවශ්‍යතාවයේ මතම, කියන්නේ නිවනට බර වෙන සිතක් ඇතුවම තමයි යම් දේවල් කරන එකෙන් තමයි මේ බොජ්ජංග වැඩිම කෙරෙන්න කියන එක තමයි කියනවා. අපි ධර්ම ශ්‍රවණය කරනකොට අපි මේක අපේ ධර්ම දැනුම වැඩි කරගන්නවත්, එහෙම නැත්නම් තවත් කාගෙත් එක්ක හරි තර්ක කරන්නවත් ඒ මනසකින් නෙවෙයි, අපි ඇත්තටම මේ ධර්මය අවබෝධ කරගන්නවා, නිවන් දැකිනවා කියන අර්ථයෙන් යුතු නිවනට බර වෙලා ඒ ධර්ම දේශනාවක් අහනකොට ඒ බොජ්ජංග වැඩිම සිද්ධ වෙන බව තමයි ධර්මයේ පැහැදිලි. ඉතින් බොහොම පින් ආරි මහත්මයා ඒක මතක් කරා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ජාත්මත්තා ගොඩක් පින් එක පැහැදිලි කර දුන්නට අපිට තව සුළු කාලයක් තියෙනවා කාටවත් තවත් මොනාරි පැහැදිලි කරගන්න තියෙනවා නම් මේ අවස්ථාව කරගන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කවුද කතා කරන්නේ වෙන ශක් අපිට මේ අහන්න සැලසුවට මේ මට ඇත්තටම මේ පංච නීවරණ සහ සප්ත බොජ්ජංග ධර්ම පිළිබඳව ගොඩාක් මේ කරුණු මට මේ සාකච්ඡාව තුළින් මේ හන් ලැබුණා. ඒ ගැන මම ගොඩාක්ම බොහොම ප්‍රතිචිතින් මොනවා කියනවා. ඇත්තටම මට තව පොඩි ගැටලුවක් තියෙනවා මහත්මයා. මේ මහත්මයා කිව්වා ධම්ම විච සම්බන්ධ බොජ්ජංගය වඩන විට එතන හරි ඉන්ද්‍රිය සම කරමින් අපි භාවනාවක් කරද්දී ඉන්ද්‍රිය සම කරනවා කියලා කියනවා. ඒ කියන්නේ සද්ධා විරිය සත් සමාධි ප්‍රතිනා කියන ඉන්ද්‍රිය සම කරමින් අපි භාවනා කරන්න කියලා එතනදි පැහැදිලි කිරීමක් කරා. මට පොඩ්ඩක් දැන් පොඩි උදාහරණයක් අරගෙන මේ කෙටියෙන් පැහැදිලි කරනවාද මේ අපිට ඒක කොහොමද වෙන්නේ කියලා. අපි කියමු දැන් ආනාපානසතිය පොඩි භාවනාවක් කරන විට එතනදී අපි ඉන්ද්‍රිය සමකරමින් කොහොමද අපි මේ භාවනාව වඩන්නේ කියන එක මට පොඩි පැහැදිලි කිරීමක් ඔබතුමාට කරන්න පුළුවන් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. එතනදි පොඩි උදාහරණයක් කියන්න ගොක් කලාවට දැන් අපි හොඳට දැන් හිතන්නේ දැන් රිට්‍රීට් එකට ගිහිල්ලා හරි එහෙමත් නැත්නම් අපි ගෙදර සකස් කරගත්ත තැනක හරි යම් කිසි භාවනාවක් කියදෙනවා නම් ඒ වෙලාවේදී හුඟක් වෙලාවට සමාධියට ගිය අවස්ථාවක් හිතන්න. සමාධියට ගිය අවස්ථාවකදී අපිට කොයිතරම් වාරයක් නිින්ද ගිහිල්ලා තියෙනවද කියලා පොඩ්ඩක් හිතන්න. මම දන්නේ මට නම් නොයෙක් අවස්ථාවල සමාධියට නිින්ද යාගෙන වගේ ආපු අවස්ථා තියෙනවා, නිින්ද ගිය අවස්ථාවක් තියෙනවා. දැන් එතනදි වෙන්නේ සමාධි කියන ඉන්ද්‍රිය වැඩෙනකොට විරිය කියන ඉන්ද්‍රිය අඩු වෙනවා. ඒතකොට විරිය කියන ඉන්ද්‍රියයි සමාධි කියන ඉන්ද්‍රියයි සමමට්ටමේ තිබුණ නැත්නම් සමාධිය වැඩි වෙගෙන යනකොට තියෙන නිද්දේ පැත්තට බර වෙනවා. එහෙම වුණාම නිින්ද යනවා. ඒකට අපි හුඟක් වෙලාවට භාවනා මධ්‍යස්ථානවල හුඳට ඇහෙනවා මේ කටි ගොරවන ශබ්ද පවා ඇහෙනවා. මොකද ඒ පරිසරයේ බොහොම විවේකී පරිසරයක්. කාගෙවත් සද්ද බද්ද නැහැ, ඉඳලා හිටලා කාගෙ හරි හිතාමතා නොවන කැස්සක් වගේ දෙයක් ආවොත් නිසා බොහොම හොඳ පරිසරයක් හිතාගන්න සුදුසු පරිසරයක් තමයි එතන සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ සමාධිය තුළින් අපි හිත සංසුන් වෙලා එනකොට අර නිදාගන්න පරිසරයේ මතුවෙනවා අපේ වීර්යය අඩුනා. ඒ වීර්යය අඩුකම නිසා මොකද වෙන්නේ? හිත නින්දට වැටෙනවා. අන්නේ ඒක සරල උදාහරණයක් තමයි ඉන්ද්‍රිය සම කරගන්න ඕනේ කියන්නේ. ඒ වගේම දැන් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සම කරගන්න ඕනේ කියලා කියනවා. ගොක් කියලාවට දැන් ප්‍රඥාව වැඩි අය කපටි කමර පැත්තට බර වෙනවා කියනවා. ශ්‍රද්ධාව වැඩි කම නිසා හරියට භාවනාවකට යොමු වෙන්නේ නැහැ කියනවා. ඒ ශ්‍රද්ධාව මත ඉඳගෙන භාවනාවත් කියන්නේ මේ ප්‍රඥාව වැඩිවීමට බාධාවක් වෙනවා කියනවා අධික ශ්‍රද්ධාව. මම හිතන්නේ වක්කලි ස්වාමීන් වහන්සේගේ ඒ කතාවෙමුත් හුඟක් වෙලාවට අධික ශ්‍රද්ධාවක් තිබ්බයි කියලා හඳුන්වනවා. ඒ වගේ අධික ශ්‍රද්ධාව වුණොත් අපේ මනස අර ධර්මයන් කෙරේ නාම රූප පිළිබඳව යොමු වෙනාට වඩා ඒ පැත්තට යොමු වෙනාට වඩා යොමු වෙන්නේ එක පැත්තකට. ඒ කියන්නේ මේ බුද්ධානුස්සතිය පැත්තට එහෙමත් නැත්නම් ඒ පැත්තට යොමු වුණා කියන්නේ අපි විදර්ශනා පැත්ත ඇත්තටම අත්දැකීම. ඒක නිසා ඒ දෙක සමබරව තියාගන්න ඕනේ කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මේ මම මේ අහන්නේ ඉතාමත්ම මෝඩම ප්‍රශ්නය. නමුත් මේක මගේ හිත නිතරම මගේ හිත තලනවා. ඒකයි මම මේ අහන්නේ. මේ මම මට කාමච්ඡන්දේ මම හිතනවා මට කාමච්ඡන්දේ තමයි මේ මේ මේකට තියෙන කාමච්ඡන්දේ කියලා හිතෙනවා. මේ මගේ ප්‍රශ්නේ මේ මට මගේ වත්ත හොඳට මල් ගස් හබවල ලස්සනට ඇහැට ප්‍රිය විදියට තියාගන්න ලොකු කැමැත්තක් තියෙනවා. කියන්නේ අර මේ පහුගිය දවස්වල අර පායලා වේලිලා කර වෙලා ගිය නිසා වත්ත දිහා බලනකොට මේ හරි අවලස්සනයි මගේ හිතට මගේ ඇහැට ඒක හරිම කරදරයක්. ඉතින් ඒක නිසා සමහරවිට ඉතින් ඇවිදින්න වගේ යනකොට වත් සමහර තැන් දිහා බලලා හිතලම බලලා මේ වගේ තැනකට සුදුසු මේ දේශගුණයට සුදුසු මොන ගස්ද හොඳ කියලා ටිකක් බලලා ඒවා කඩේට ගිහිල්ලා මිලදී අරගෙන හිතවන්න ඕනෑකමක් තියෙනවා. වත්ත ටිකක් විශාල නිසා වැඩබලත් ටිකක් විශාලයි. ඉතින් ඒක ඇත්තටම එහෙම කිරීම මගේ කාමච්ඡන්දයක්ද? ඉතින් එහෙම නොක ඇත්තම කාමච්ඡන්දයක් නැත්තම් මට ඔය ඔක්කෝම නැති කරලා තනකොළ ටිකක් විතරක් වගේ දාලා නිකන් එහෙම තියාගන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා මට අර වත්ත නිකන් ලස්සනට තියෙනකොට හිත ප්‍රියයි. හිතේ ප්‍රබෝධයක් වගේ එනවා. ඒක එහෙම නැත්තම් එහෙම හරිම මූසලකමක් වගේ එළියට බහින්නත් ඒක කැමති නැති වගේ නිකන් ව්‍යාපාරියද්දත් මන් දන්නේ. එතකොට එහෙම තියෙනවා. ඉතින් මේ මේක නැති කරගන්න අනි උපදේශයක් දුන්නොත් නම් ඔබතුමාට ගොඩාක්ම පිං. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. දැන් අපි අද ওই බොජ්ජංග ධර්ම ගැන සාකච්ඡා කරනකොට කතා කරා වස්තු විසුද කිරියතා කියලා. ඒ වගේ උදව් වෙනවා කියලා බොජ්ජංග ධර්ම වඩන්න. දැන් වස්තු විසුද කිරියතා කියන එකටත් අයිති වෙනවා සෙනසුන හෝ කුණු කසලින් අප්‍රසිද්ධ තිබේ නම් බාහිර වස්තු අප්‍රසිද්ධ වීම. ඒ වගේ දේවලුත් ඇත්තටම කියන්නේ පරිසරයේ සංසුන්ව තියෙන එක පරිසරය පිළිවෙලකට තියෙන එක අපේ සිත මේ සිතේ මේ ධර්මයන් දියුණු කරන්න උදව් වෙනවා. හැබැයි අපි අර කලින් කතා කරා වගේ ප්‍රයෝජනේ සලකලා තමයි මේ හැමදේම කරන්න තියෙන්නේ. මේ ප්‍රයෝජනේ සලකන එකේ සීමාව තමන්ම තමයි දාගන්න වෙන්නේ. මට මේ දේ කරාම මෙච්චරක් කරාම ඇති කියන දේ දාගන්න වෙන්නේ තමන් තමයි. වෙන කෙනෙකුට කියන්න බෑ පරිහිටවන්න එපා කියලාවත් මේවට යෙදෙන්න එපා කියලාවත් හිතෙන්නේ නැහැ. නමුත් දැන් අපි ඇත්තටම බැලුවොත් දැන් කර්ණීය මත සූත්‍රය කියන්නේ අපකිච්ච කියලා. ඒ කියන්නේ අපකිච්ච කියන්නේ අල්ප වූ කෘත්‍ය. ඉතින් මං හිතන්නේ ධර්ම මාර්ගයේ වඩන්ඩ ඒ බාහිර කටයුතු සීමා කරන එක බොහොම උදව්වක් සප්පාය කරුණක් වෙනවා. ඉතින් ඒ ගැන හිතලා පුළුවන් සමහර විට මේ ඒ පිළිබඳව යමක් කරන්න. ඒ වගේම හුඟක් වෙලාවට දැන් මෙහෙම ඕස්ට්‍රේලියාවේ කියන ඔය නේටිව් ට්‍රීස් වගේ දේවල්. ඒ කියන්නේ ඒවට වැඩි වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ එහෙමත් නැත්නම් අර ඔටෝ වැඩ කරන මේ වෝටර් සිස්ටම්ස් වගේ දේවල් තියෙනවා. යම් යම් ප්‍රයෝග ඒවා අපි ප්‍රයෝග කියලා කල්පනා කරොත් එහෙම නැත්නම් අපි හුඟක් වෙලාවට දැන් තනකොළ වවන එක තනකොළ කපන එක අපිට වඩා අධික දෙයක් නම් අපි මේ වත්ති දානවා මල්ච් වගේ දේවල් දාලා තනකොළ එනකොට වීඩ් කියලා එකක් ගහලා තියාගන්නවා. එතකොට අපිට ඒකේ අර තනකොළ කැපීමේට වෙන කාලයක් හොදවන්න ඒ ගැන බලන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේ ප්‍රයෝගයන් යදලත් අපිට පුළුවන් අපේ වැඩ අඩු කරගන්න ඒ වගේ දෙයක් ගැනත් හිතන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් වත්තක කියන්නේ මේ වැඩ කරනවා ඒව මෙව කරනවා කියන්නේ කාමච්ඡන්දයට හුඟක් වෙලාවට ඒ පැත්තට තමයි බර වෙන්නේ. නමුත් එහෙම කිව්වා කියලා අනිත් අයගෙත් ඒක නැත්තේ නැහැ. හැමෝගෙම තියෙනවා යම් කිසි දුරකට තමන්ගේ වතු පිටි පිළිවෙලකට තියාගන්න ඒවා වතුර දාලා ඒවා ලස්සනට තියාගන්න ඕනේ කියන හැඟීම තියෙනවා. අපි දන්නවා සේනාසනයක් වුණත් ඒ පිළිවෙලකට තියාගන්න ඕනේ. ඉතින් නමුත් සමහර විට
තමයි ඉන්න තැන ප්‍රමාණය අඩු කරගන්න අපි ඩවුන් සයිස් කරනවා කියන්නේ ඉතින් අපි වයසට යන්න යන්න ඒවා නරතු කිරීමේ අපහසුකම් වෙන බව කලින්ම තේරුම් අරගෙන ඊට සුදුසු පරිසරයකට යන එකත් කරන්න ඕන හුඟක් කට්ටිය ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඒ වගේ දේවලුත් ඒ වගේම අර කලින් කිව්වා වගේ යම් ප්‍රයෝගات එහෙම නැත්නම් ඒ ක්‍රම සහ විදි පාවිච්චි කරලා වැඩ අඩු කරගන්න එක තුදුමු මම හිතනවා ඒකට යම් කිසි සහනයක් ලැබෙයි කියලා. හොඳයි තේරුම් ගන්න. තිරුවන් සරණයි ජයන්ත මහත්තයා මට මෙතනදී හිතුණා දැන් ඒ නෝන මහත්තයාට තියෙන ප්‍රශ්නේ තමයි මේ මුළු ජීවිතේම තියෙන බලපුවාම කලින් ලස්සනට තිබ්බා දැන් ඒක නැහැ. ඇඳුමක් වුණත් එහෙමයි කලින් ලස්සනට තියෙනවා ටිකක් ගැන්දාම නැතිනවා ඒකම ඉතින් දිග වශයෙන් තියෙන්නේ. ඉතින් මම නම් ඒ වෙලාවේ කරන්නේ මේ අනිත්‍ය කියන එක හොඳට පේන උතුම් කමඨහනක් තමයි මම නම් කරගන්නේ. ඔබතුමාගේ අදහස කොහොමද ඒක ගැන? ඔව් ඒක හිමුම තමයි චන්දන මහත්මයා වෙන්නෝනේ මොකද අන්තිමට ඉන්නේ එතනදී අපි කොහෙන් ගිහිල්ලත් අන්තිමට කරකින්නේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන තැනට තමයි එන්න වෙන්නේ. ඉතින් අපි ඉතින් අර ටික හිත හදාගෙන ඒ පැත්තට බර වෙන අය හැටියට සමහර දේවල් එකපාරම අපිට දමලා ගහලා යන්න තරම් තාම හිතක් ඇති වෙන්නේ නැහැ. ඒක ක්‍රමක්‍රමයෙන් ටික ටික වැඩ අඩු කරගෙන ගිහිල්ලා වගකීම් අඩු කරගෙන යන එකෙන් තමයි මම හිතන්නේ ධර්ම මාර්ගය වඩන්න හුඟක් වෙලාවට උපකාරී වෙන්නේ කියලා. බොහොම පිං එකක් කරා. තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. මම හිතනවා අපි දීර්ඝ කාලයක් ගත කළා දැන් මංචා ජාන්ත මාත්‍යාට 11 මාත් විතරදී දැන් හිත සතුට දවසක් නිසා ඔබතුමාටත් විවේක ගන්න අවශ්‍යයි. අපි හිතනවා මේ අවස්ථාවේ තවත් කාටවත් ප්‍රශ්නයක් නැත්නම් අපි මේ වෙලාව උපය කරගමු මේ සාකච්ඡාව අවසන් කරන්න. ඒ ගැන කාගේ හරි මොනවාර අදහසක් තියෙනවද? තව ප්‍රශ්න මොනවාර තියෙනවද? තිරුවන් සරණයි. මේ මම මේ ප්‍රශ්නයක් නෙමෙයි යෝජනාවක් හැටියට කරන්නයි බැලුවේ. අපි මේ අද කතා කරා ටිකක් මේ බොජ්ජංග ධර්ම ගැන. අපි මේ මීට වඩා මේ ගැඹුරුවෙන් මීට වඩා මහත් පරාසයකින් මේ බොජ්ජංග ධර්ම කතා කරන්න අපි වෙනම අවස්ථාවක් යොදාගමු කියන යෝජනාවක් කරන්නයි මම බැලුවේ. මම හිතනවා ඒක මමත් ඇත්තටම ඒකම හිතුවා. අපි ජයන්ත මහත්මයාගෙන් එහෙනම් අපි ඉලා සිටම වෙන කතරී ඒ පිළිමත් කියන සූත්‍ර දේශනාව මාර්ගයෙන් අපිට අනාගතයේදී දීර්ඝ වශයෙන් මේ බොජ්ජංග ධර්ම ගැන ඉගෙන ගන්න අවස්ථාවකට ලබා දෙන්න කියලා මම ජයන්ත මහත්මයන් ඉලා සිටිනවා. එහෙම නම් ජයන්ත මහත්මයා අපි ඒ යෝජනාවත් සමගම අපි මම හිතන මේ අවස්ථාව කරගම මේ සාකච්ඡා අවසන් කරන්න මේ ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේ දිගටම අපිට කරන්නේ සිටි අපි ඉදිරිගත ගැනීම සඳහා ඔබ වහන්සේට අනේකවරක් පින් ඒ සඳහා මේ මුලින්ම මම ජයන්ත මහත්මයාට අනේකවරක් පින් දෙනවා මේ අද කිසි මේ ඉතා දීර්ඝ වශයෙන් මේ ඉතා හොඳ සූත්‍ර දේශනාවක් අපිට පැහැදිලි කර දුන්නා. ඒ වගේම අපේ සාකච්ඡා මණ්ඩලයේ කල්යම් මිත්‍ර හැම කෙනාම අපිට සහයෝගය වුණා තමන්ගේ අදහස් වලින් ප්‍රශ්න වලින් හැම කෙනාම සහයෝගුණා ඒ සෑම දිනකටම මම පින් දෙනවා. ඒ වගේම මේ සාකච්ඡා යුරෝපයෙන් සංවිධානය කරන කෝඩිනේට් කරන දුෂිත මහත්මයාට පින් දෙනවා. ඒ වගේම මේ අන්තර්ජාලය මගින් මේ වැඩසටහන සම්පාදනය කරගෙන මේ පහසුකම් අපිට සලසා දෙන සවනසිස්ලන් ඩිස්කෂන් එකේ මාලාව සංවිධානය කරන ලලිත් දළුවත් මහත්මයාට අනිවාර්යයෙන් පින් දෙනවා. මම එහෙනම් අවසාන වශයෙන් ජයන්ත මහත්මයාට යොමෙන්නම් මේ සාකච්ඡාව අවසන් කරන්න කියලා තෙරුවන් සරණයි. අද කාට හරි පින් දෙන්න තියෙනවද නේද මහත්මයා? ඔව් තියෙනවා. ජයන්ත මහත්මයා ඉස්සරහ ඉන්නවා. නැහැ මොහොඳයි මට කරපු එකක් හොඳයි. හොඳයි එහෙමනම් අද සාකච්ඡාව මම හිතන්නේ ඉතාමත්ම ඉක්මනින් කරන්න සිද්ධ වුණා. ධර්ම කරුණ ගොඩක් සාකච්ඡා කරපු නිසා ඒක නම් සමාව ආයෙත් සිටිනවා. කොහොම නමුත් මම හිතන්නේ අපේ අවිජ්ජා සූත්‍රයේ යම් ප්‍රමාණයකින් අපේ හැකියාව පරිදි අපි සාකච්ඡා කළා. ඉතින් ඒ ධර්ම සාකච්ඡාව තුළින් අපි මතු කරගත් ආරු යම් කුසලයක් තියෙනවා නම් අපිට අද අනුමෝදන් කරන්න අවශ්‍යතාවයක් තියෙන සුද්ධියෙන් දෙන්නෙකුට අපි දන්නවා සුසුත මහත්මයාගේ මිත්‍රයෙක් වෙනවා. ෆ්‍රාන්සේ පදිංචි ජයරත්න යටවර මහත්මයාගේ පියාණන්
YGW යටවර මහත්මයා මේ මාස කීපයකට පෙරදී අවවාද ප්‍රාප්ත වුණා. ඒ වගේම මගේ ළඟ මිතුරු ඊයේ රත්නපුරේදී තේරගම්පල මහත්මයා අවවාද ප්‍රාප්ත වුණා. අපි ඒ මහත්තුරුන් දෙදෙනාම සීකල්ල අපි අද මේ ධර්ම සාකච්ඡාව තුළින් යම්කිසි කුසලයක් මතු කරගත්තා නම් ඒක කරගත්තා නම් ඒ අත්කරගත්තා වූ සීලම කුසලයන් මේ මහත්මයාලා දෙදෙනාට අනුමෝදන් කරමු. හැමෝම සාදුකාරයක් දෙන්න අපි කුසලයන් අනුමෝදන් කරමු. සාදු 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 හොඳයි. එහෙනම් අපි නැවත වරක් හමු වෙමු. ලබන සතියේ අපිට බොහෝ විට දිස්පෙන් නගරේ ස්වාමීන් වහන්සේ අපේ ඥානවීර ස්වාමීන් වහන්සේ ධර්මයෙන් අපිට අනුග්‍රහය දක්වයි. සුපුරුදු වෙලාව කියන්නේ දැන් සිඩ්නි ගමනේ පැය 9ට ලංකාව වෙලාවට හවස 3:00 මාර්ග තමයි මේ ධර්ම දේශනාව දැනට යොදාගෙන තියෙන්නේ. එතකොට ඒකෙදී අපිට කියයි අර මජ්ජේ සූත්‍රයේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මෙතන නොසිටියත් සුදු මහත්මයාට මම නැවතරක් ස්තුතිවන්ත වෙනවා. ආර මහත්මයා කියෝ වගේ බොහොම මෙහෙස කටයුතු වැඩක් කරලා අද මෙතන ඉන්න බැරි වුණා. ඉතින් මේ මහත්මයාටත් බොහොම පිං, ඒ වගේම ලොජත් මහත්මයාටත් බොහොම පිං මේ සාකච්ඡා අපිට ලබා දෙනවා. හොඳයි නේද හැමෝටම දරුවන් සම්මත. සියලු දෙනා දරුවන් සම්මත. සාදු 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 දරුවන් සම්මත. දරුවන් සම්මත. Yeah, one time I feel the night one.